तेरुवान सरनाई सिल दिनाट में तेरुवान सरनाई आदे स्वामी नॉन से वरिन पराक्विनोय हुआ भी पांती पटंगनी मु नमो तस भगवतो अरहतो सम्मा संबुद्धस नमो तस भगवतो अरहतो सम्मा संबुद्धस नमो तस भगवतो अरहतो सम्मा संबुद्धस बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणि सिक्खापदं समाध्यामि अदिन्नादाना वीरमणि सिक्खापदं समाध्यामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समाध्यामि मुसावादा वीरमणि सिक्खापदं समाध्यामि सुरामेरे मद्यपमा दट्टाना वीरमणि सिक्खापदं समाध्यामि साधु 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 अद एकदास देदास विषय कवाशे जनवरी मासे दाहत्वनी इरिदा सावस एकट पटंगन अभिधर्मे पिलिबंदव विभंग प्रकरणे सह पट्टान प्रकरणे पिलिबंदव करन धर्म साकच्छाव इति मे साकच्छाव पेमिनी कल्याण मित्र ओब सम इतार्म गौरवादरेम पट्टान धर्म सभा विनुइन प्रश्नोत्तर साकच्छाकरमु स्वामी वांसे अवसान प्रत्यय प्रत्यमितव अति प्रत्यय अनेक प्रत्यम मुलिन प्रत्यय विस्तर करवादा इन पास अभी मे पंथी पवैत्मठ मंगिता अवश्यता व्याण अभी साकच्चाकूल साकच्चाकलती अद दिन अवस्था वक्लभागन यम किसी प्रश्न साकच्चाकोण विभंगे हरि पट्टान प्रकरणे हरि ये कारण विनते मम अति प्राप्ति पिलिबंधव अभी साकच्चाकरमु स्वामी नाजनाक्रिबुने अति प्रत्यय मुकदमे अति प्रत्यय स्वभाव बलमु निर्देश पालन इत अमतर पट्टान सन्या रेणुका छंद स्वामी नहसे पट्टान सन्या अति प्रत्यय बिसी एक प्रत्यय अति चयोति चत्तारो कंदा अरूपिनो अन्यमन्यं अति पच्चेन पच्चयो चत्तारो महाभूता अन्यमन्यं अति पच्चेन पच्चयो ओक्कंतिक्कने नाम रूपं अन्यमन्यं अति पच्चेन पच्चयो मे निर्देश पालय दाखिल कोहिद मे निर्देश पालय मे विधि निर्देश पालय प्रत्यय सहजात प्रत्येद वचत्तारो कंदा अरूपिनो अन्यमन्यं सहजात पच्चेन पच्चयो मे आकार मे धर्म स्वभाव मे अति स्वभाव बेनुट सहजात स्वभाव चत्तारो महाभूता अन्यमन्यं सहजात पच्चेन पच्चु सहजात प्रत्ये मे आकार सहजात धर्म स्वभाव चत्तारो महाभूता अन्यमन्यं सहजात पच्चेन पच्चु ओक्कंतिक्कने नाम रूपां अन्यमन्यं सहजात पच्चेन पच्चयो ऐ मेहमे इन्ने अपि मे कारणे यम किसी महात्म्य कुट कियन्न पुलुवन्द ऐ
දැන් මෙතන අත්ති ප්‍රත්‍ය ශක්තිය සහජාත ප්‍රත්‍ය ශක්තිය වෙනුවට අත්ති ප්‍රත්‍ය ශක්තිය සහජාත ප්‍රත්‍ය ශක්තියදී පෙන්눔 කරන්නේ ඊ ධර්ම සහජාතව එක විට ඉපදීම කියන සංඛ්‍යාතම චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤ මඤ්ඤං සහජාත කියනකොට එක විට ඉපදීම කියන ශක්ති ස්වභාවය දැන් චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤ මඤ්ඤං අත්තිපච්චේන පච්චයෝ කියනකොට මේ අත්ති කියන්නේ ඇති බව විද්‍යාමාන භාවය විද්‍යාමාන භාවයේ කියන ප්‍රතිශක්තියෙන් තමයි අත්ති ප්‍රතිශක්තිය වැඩ කරන්නේ එතකොට සහජාත වන ධර්මයක් නිතරම විද්‍යාමාන භාවයේ පෙන්වුම් කරනවා විද්‍යාමාන භාවය ඒ සහජාත ප්‍රත්‍ය තුලම තියෙනවා එතකොට මේ කාරණේදී අපි ඒ විද්‍යාමාන භාවයේ ප්‍රකට කරන නිසා අත්තිපච්චේන පච්චයෝ කියනවා මං හිතන්නේ මේ කාරණේ තේරෙන්න ඇති මතකද චත්තාරෝ කන්දා අරුමිනෝ අඤ්ඤ මඤ්ඤං සම්පයුත්ත පච්චේන පච්චෝ කියලා සම්පයුත්ත පත්තේදී කිව්වා සම්පයුත්ත පත්තේදී ඇයි මේතන අඤ්ඤ මඤ්ඤං සම්පයුත්ත පච්චේන පච්චෝ ඊ ධර්ම එකිනෙකට සම්ප්‍රයුක්ත භාවය ඒක උත්පාද ඒක නිරෝධ ආදී සම්ප්‍රයුක්ත භාවයේ ප්‍රකරණ කොට සම්පයුත්ත පච්චේන පච්චෝ කිව්වා සහජාත එකට එකට ඉපදිනවායි කියන ලක්ෂණය ප්‍රකට කරන අවස්ථාවේ සහජාත පච්චේන පච්චයෝ කිව්වා. දැන් අත්තිපච්චේදී කියන්නේ විද්‍යාමාන භාවය. එකක විද්‍යා එක ධර්මයක විද්‍යාමාන භාවය අනික් ධර්මයන්ගේ පැවැත්මට උපකාර කරන ස්වභාවය. අත්තිපච්චේ කියන්නේ විද්‍යාමාන භාවයෙන් උපකාර කිරීමයි. මේ චත්තාරෝ කන්ද චත්තාරෝ මහා භූතාඤ්ඤ මඤ්ඤං කියන එකත් ඒ එතන සහජාත ප්‍රත්‍යෙදි වැඩ කරනවා ඊට පස්සේ මේ අත්ති ප්‍රත්‍යෙත් වැඩ කරනවා එතන සම්ප්‍රයුක්ත ප්‍රත්‍යෙදි එන්නේ නැහැ මේ වරුූප ධර්ම නිසා එතකොට මෙතන විද්‍යාමාන භාවේ එක මහා භූතයක විද්‍යාමාන භාවේ අනික් විද්‍යා අනික් මහා භූත තුනක ඉපදීමට සහ පැවැත්මට උපකාර කරනවා. අන්න මේකෙන් මේ කාරණේ තේරුම් ගන්න මේ අත්ති ප්‍රත්‍යෝ කියන්නේ විද්‍යාමාන භාව ඇති බව. නිදේශපාලිය සියල්ලම මම කියවන්න යන්නේ නැහැ. ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අත්ති පච්චේන පච්චෝ මේ දෙකත් සහජාත ස්වභාවයක් පෙන්වුම් කරා. ඒ කියන්නේ එකට ඉපදී ඒ ධර්මවලට උපකාර කරන ස්වභාවය මෙතන කියන්නේ ඇති බව කියන කාරණේ නිසා පෙන්වු කරන හැටි අපි මේ සන්නේ පဋාණ සන්නේ පဋාණ සන්නේදී මෙතන විස්තර කරන්නේ මේ අත්තිපත්‍ය ස්වභාවය මොකක්ද කියලා අපි අත්තිපත්‍යේ ප්‍රභේද බලමු මේ කාරණේ කතා කරලා ඉවරලා දැන් බලන්න මෙතන කියන විදිය පොළවේ පැවැත්ම හෙවත් ඇති බව පොළවේ පැවැත්ම හෙවත් ඇති බව එය ඇසුරු කොට පවත්නා වෘක්ෂලතාවන්ගේ හට ගැනීමට පැවැත්මට උපකාර වන්නක් මෙන් කියන්නේ යමක ඇති බව පොළවේ ඇති බව වෘක්ෂලතාවන්ගේ හට ගැනීමටයි පැවැත්මටයි උපකාර කරනවා ඒ වගේ උත්පාදී ෂණත්‍රේට පැමිණ තිබෙන වර්තමාන රූප අරූපය වර්තමාන රූප ධර්මත් අරූප ධර්මත් තවත් රූප අරූප ධර්මයන්ගේ හට ගැනීමට හා බලවත් වීමට උපකාර වෙති. ඒකට තමයි අත්තිපත්‍යයි කියන්නේ. එතකොට මේ මෙතන විස්තර කරන්නේ ඒ අපි කතා කරපු කාරණේම තමයි. එතකොට පොළවේ ඇති බව නිසා වෘක්ෂලතාවන්ගේ හට ගැනීමටත් පැවැත්මටත් උපකාර කරනවා වගේ මේ නාම රූප ධර්මයන්ගේ ඇති බව උත්පාදී ෂණත්‍රේට පැමිණ තිබෙන වර්තමාන රූප අරූප ධර්මයන්ගෙන්
රූප අරූප ධර්මයන්ගේ හට ගැනීමට බලවත් වීමට උපකාර වෙති. මෙන්න මේකයි අත්තිප්‍රත්‍යයයි කියන්නේ. නාම රූප ධර්මයන් උපකාර කරනවා ඇති බව නිසා තවත් නාම රූප ධර්මයන් ඉපදවීමට. මේක කියනවා තමන්ගේ විද්‍යාමානත්වයෙන් අන්‍ය රූප ධර්මයන්ගේ උත්පත්තියට හා බලවත් වීමට උපකාර වන රූප අරූප ධර්මයන්ය. विद्यामान भावे अति भाव पोलव असुरुकट पवत्ना वृक्षलतावन्गे हटगनीमट प्रधान वशेन हेतुवन्ने बीजयो मे आकारेट मेतन एकेतरं अपिट वेदगत् वेन्ने अपि मेतन कियमु अस्ति भावय एमेन्म अस्ति भावय अस्ति भावय रूपारूप धर्म्यन्ट प्रत्यवन रूपारूप धर्म्यन् अन्य रूपारूप धर्म्यन्ट प्रधान वशेन प्रत्यवन्ने सहजात अति सहजात वशेन सहजात वशेन उपदिना धर्म वल्ट अनिक सहज धर्म वल अति भाव कियने कारणे उपकार करनवा सहजात अति इतकोट मे अति प्रत्ये प्रभेद हतत्तीनवा प्रभेद हतिं पलवेनि एक सहजात देवेनि एक वस्तु पुरे जातास्ति वस्तारम्भन पुरे जातास्ति आरम्भन पुरे जातास्ति पश्चा जातास्ति आहार अस्ति इंद्रिया अस्ति मे कारण सहजात अति हरियटम सहजात प्रत्येन धर्म स्वभाव वस्तुपुरे जात अस्ति पुरे जात प्रत्ये वस्तुपुरे जात स्वभाव सी प्रश्न कहा सहजात संबंधी उपादाय रूप महाभूत रूप उपादाय रूप वर्त सहजात प्रत्येन प्रत्येनवाणी उपादाय रूप वल्ट प्रत्येन स्वभाव मगे मतको विशेष हेतु चित्त चेतसिका धम्मा चित्त समुट्टानां रूपां अतिपच्चेन पच्चो हरि सर हरि ओम ये कियन्ने चित्त चैतसिक अति भाव निसा चित्त समुट्टान रूप उपदिनवा मेक सहजात प्रत्यय किव्वे चित्त चेतसिका धम्मा चित्त समुट्टानां रूपां सहजात पच्चेन पच्चो සහජාත ප්‍රත්‍යය. ඒ කියන්නේ සහජාතව උපදිලා ඇති බව කියනක මෙතන ඇති බව කියන එක තමයි ප්‍රකට කරන්නේ. ඊළඟට තියෙනවා මහා භූත උපාදාය රූපාණං අත්තිපච්චේන පච්චෝ. මොකද මේ කියන්නේ? සහජාත ප්‍රත්‍යයද කිව්වා මහා භූත උපාදාය රූපාණං සහජාත පච්චේන පච්චෝ. මෙතන කියනවා අත්තිපච්චේන පච්චෝ. මෙතන අත්ති කියන්නේ उपादाय रूप वल महाभूत अति भाव निसा उपादाय रूप अति वेनवायकेन अति भाव केन लक्षणे पेन अदि मेडि ओक्कम इतन तीनवाय कियला इतन मट अदास करन्न ओन तिबुने मे अति प्रत्यय कियन्नी प्रत्यय बहु प्रमाणेक एकतुवक सहजात अति वस्तु पुरे जात अति वस्तारम्मन पुरे जात अति आरम्भन पुरे जाता अति पच्चा जाता अति आहार अस्ति इंद्रिया अस्ति केन प्रत्यय स्वभावयन् टिक एतकोट कियन्न पुलुवन्द दैन सहजात अति वलट अपि कारणा पहक् अपि किव्वा सहजात स्वभावेन एतकोट वस्तु पुरे जात वेनकोट अरे पुरे जात प्रत्ययन् मेतेंट गन्न ओन එතකොට මේකේ කාරණා මේකේ ප්‍රතිප්‍රත්‍ය උත්පන්න හොයන්න ඕන පුරේජාත ප්‍රත්‍යයෙන්
මේකේ වස්තාරම්මන පුරේජාත වස්තාරම්මන කියන්නේ ආරම්මන ස්වභාවයයි මේ මරණසන්න චිත්ත වීතියක ස්වභාවය ආරම්මන පුරේජාත කියන්නේ පුරේජාතපත්තේදී ආරම්මන පුරේජාත කියලා තියෙනවා රූප ආරම්මණං සද්ද සද්ද ආරම්මණං ඒ ආදී පච්චාතපත්තේ අපි කිව්වා පසුව උපදින්නා වූ චිත්ත චෛතසික ධර්ම පෙර ඉපදුනා වූ චිත්තානික කයට උපකාර කරන ස්වභාවය එතකොට එතනත් පච්චාජාත ස්වභාවයෙන් ඇති බව නිසා ඒ කයට උපකාර කරනවා ආහාරස්ති කියන්නේ කබලින්කාර ආහාරය ඇති බව නිසා චතු සමුක්කානික රූප කයට උපකාර කරනවා ආහාර අස්ති රූප ජීවිතේන්ද්‍රය ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යේදී රූප ජීවිතේන්ද්‍රය ඇති බව ඒ කටත්තා රූපවල පැවතීමට උපකාර කරනවා මෙන්න මේ ස්වභාවය තමයි මේ හතම අත්‍යප්‍රත්‍යේදී විස්තර කරන්නේ එක එක යම් කිසි කාරණයක් කරන්න තියනවාද දැන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම විභාගෙට අත්‍යප්‍රත්‍ය අනික් ඒ හා සම්බන්ධ අනික් ප්‍රත්‍යයන් එක්කලා වල සමානතාව නැත්නම් අසමානතාව නැත්නම් ඒ විශේෂ ලක්ෂණ විස්තර කරන්න කිව්වොත් පුළුවන්ද දැන් අපි කිව්වොත් එහෙම එහෙම අත්‍යප්‍රත්‍යේ ප්‍රත්‍යප්‍රත්‍ය උත්පන්න කියන්නේ කිව්වොත් කොහොමද ප්‍රත්‍යප්‍රත්‍ය උත්පන්න කියන්නේ මම ඒක වෙනත් ක්‍රමයකට ඇහුවේ කොහොමද ඒකට උත්තර දෙන්නේ 89 8 සහජාත ප්‍රත්‍ය වගේම මේ මෙතනත් ප්‍රත්‍ය ඉස්සෙල්ලම මහත්මී කඩා ගන්න මේ ප්‍රත්‍ය හත වෙන් කර ගන්න සහජාත අත්ති වස්තු පුරේජාත අත්ති වස්තරම්මන පුරේජාත අත්ති ආරම්මන පුරේජාත අත්ති පච්චාජාත අත්ති ආහාර අස්ති රූප ජීවිතේන්ද්‍රය අත්ති මේ හත වෙන් කරගන්න වෙන් කරගෙන එකිනෙකට උදාහරණ දෙන්න මේ ප්‍රතිපත්ති උත්පන්න දෙන්න එහෙම නැත්නම් කරන්න කි ටික අවුල් වෙනවා ඒක සහජාත ප්‍රත්‍ය වගේමයි සහජාත අත්ති ප්‍රත්‍ය වස්තු පුරේජාත පුරේජාත ප්‍රත්‍යදී වස්තු පුරේජාත ස්වභාවයෙන්මයි වස්තු පුරේජාත අත්ති එතකොට වස්තු පුරේජාත අත්ති කියන එක වස්තු පුරේජාත ප්‍රත්‍ය ගැන දැනගන්න ඕන වස්තරම්මන පුරේජාත ස්වභාවය දැනගන්න ඕන ඒ කොටස් වලට ආරම්මන පුරේජාත ස්වභාවය දැනගන්න ඕන දැන් මේ සහජාත ස්වභාවයේදී අපි කිව්වා නිදේශ පාලි පහක් චත්තාරෝ කන්දා අරූපිනෝ කියලා කිව්වා එතන සතර අරූපී ස්කන්ධයන් එකිනෙකට අත්‍යප්‍රත්‍යෙන් උදව් කරනවා. එතන මොකක්ද ඒකේ ප්‍රත්‍ය? සතර නාම ස්කන්ධමයි ප්‍රත්‍ය උත්පන්නත් සතර නාම ස්කන්ධමයි. සාජාත අත්‍ය කියනවා වගේම. ඒක මතකද? මේ කවුරු හරි කතා කරනවද මේක ගැන තේරුම් කරන්න පුළුවන්ද සහජාත අත්ති කියන්නේ සහජාත ප්‍රත්‍යයේ තියෙන ප්‍රත්‍යප්‍රත්‍යෝත්පන්න ස්වභාවයමයි සහජාත ප්‍රත්‍යයේදී ප්‍රත්‍යප්‍රත්‍යෝත්පන්න කියන්නේ ඉක්ුණනු චitte සහජාත ප්‍රත්‍යයේදී එතරම් කොටස් තුනකට බෙදලා තියෙනවා ඉක්ුණනු චitteය ඔවුනොන්ට සහජාතව පත්‍ය වෙන ස්වභාවය අනිකක එකුණනු චිත්තය එතන පත්‍ය ස්වභාවය කියන්නේ පත්‍යවන එකුණනු චිත්තය චෛතසික දෙපනසේ යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝ වුණොන්ට උපාදාය රූපයන්ට පත්‍යවන චිත්තජ රූප ප්‍රතිසන්ද කර්මජ රූපයන්ට අතර සහ මහා භූතයෝ කියලා මේ වෙන වෙනම කඩලා තියෙනවා දැන් සහජාත ප්‍රත්‍යේදී සහජාත පත්‍ය කඩලා තියෙනවා එතන කොටස් තුනකට සහජාත ප්‍රත්‍යේදී
ඒ වෙන වෙනම ඒ ටිකේ ප්‍රතිපත්ති උත්පන්න හඳුනා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකයි ඒකේ තේරුම. මේ කාරණේ තේරෙනවද? प्रत्योत्पन्न मेरी वेल महत्यागे पोते विस्तर करने सहजात प्रत्ये सहजात अति प्रत्ये स्वरूप योगान सहजात प्रत्ये मेनी किल किया इक बेन सक करने में नहीं मम्मे के अरंग्यान नंग मुलट तो इतने एक पास सहजात प्रत्ये ස්වරූපේ සහජාත ප්‍රත්‍යේ මෙනි කියනකොට සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍ය උත්පන්න තමයි සඳහන් කරන්න වෙන්නේ නේද සර් අන්න හරි සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍ය උත්පන්න සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍ය උත්පන්න දක්වන කොට සහජාත ප්‍රත්‍යත් කොටස් තුනකට බෙදෙනවා නේද සහජාත ප්‍රත්‍යේදී ප්‍රත්‍ය උත්පන්න පෙන්නකොට කොටස් තුනකින් පෙන්නලා තියෙන්නේ ඇයි එහෙම කරලා තියෙන්නේ प्रत्यवीम අවසරයක් ගන්න. ඉස්සලා නාම ධර්ම වලට ප්‍රතිවීම ඔන්න පළවෙනි එකට ගන්නවා. ඊට පස්සේ නාම ධර්ම චිත්ත සංස්කාර රූප වලට ප්‍රතිවෙන එක ගන්නවා. ඊට පස්සේ ගන්නවා සතර මහා භූතෝ උපාදායන් රූපයන්ට ප්‍රතිවීම. ඒ සහජාත එතන කොටස් තුනක් තියෙනවා. ඊට පස්සේ අන්නේ විදිහට බෙදලා ගත්තේ නැත්නම් මේකට උත්තර දෙන්න අමාරුයි. ඒකයි මට පැහැදිලි කරන්න ඕන තිබුණේ. සහජාත පත්‍යේදී තියෙනවා මෙන්න මෙහෙම. චත්තාර උකන්දා අරූපිනෝ අඤ්ඤ මඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. ඒතර මොකද්ද ඒක කියන්නේ? සතර නාමස්කන්ධයෝ සතර නාමස්කන්ධයන්ට සහජාතව උපකාර කරනවා. ඒතකොට ඒ වගේම මෙතන අතිප්‍රත්‍යේත් සතර නාමස්කන්ධයෝ සතර නාමස්කන්ධයන්ට ඇති බව නිසා උපකාර කරනවා. මොන පළවෙනි එක? ඒක එතකොට එක උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. මොනවද සතර නාමස්කන්ධයෝ? වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒ සතර නාමස්කන්ධයෝ සතර නාමස්කන්ධයන්ටම උපකාර කරනවා. ඒ නාමස්කන්ධ සමාවෙනස එතන අර 3ට 1ක් 1ට 3ක් 2ට 2ක් මේක පොදු වශයෙන් අර විදියට කියලා එක 14 ආකාරයකට කැඩෙනවා. ඒ කියන්නේ වේදනා ස්කන්ධයේ විසින් අනික් ස්කන්ධ 3ට ඇතිවව නිසා උපකාර කරනවා. ඊළඟට සංඥා ස්කන්ධයත් අනික් 3ට සංස්කාර ස්කන්ධයත් අනික් 3ට විඥාන ස්කන්ධයත් අනික් 3ට. දැන් එකක් 3ට ගත්තා. ඊට පස්සේ 3ක් 1ට ගන්නවා. මේ කියන කාරණේ අනික් අයට තේරෙනවද මේක? කියන්නේ ස්කන්ධ තුනක් එකට කැටි කළා හතරවෙනි ස්කන්ධයට උපකාර කරන ස්වභාවය. ඊට පස්සේ ස්කන්ධ දෙකක් එකට අරගෙන අනිත් ස්කන්ධ දෙකට උපකාර කරන ස්වභාවය. කියන්නේ වේදනා සංඥා දෙක එකට ගත්තොත් සංස්කාර විඥාන දෙකට උපකාර කරනවා. ඊට පස්සේ අර වේදනා සංඥා දෙකේ දෙක වෙනස් කරගෙන අනික් දෙකට උපකාර කරනවා. එතකොට සම්පූර්ණයෙන් බැලුවොත් 14 ආකාර ප්‍රභේදයක් වෙනවා. නාම ස්කන්ධ හතරේ අන්‍යෝන්‍ය උපකාර ස්වභාවය. ඒක පැහැදිලිද? පැහැදිලි සර්. මේ
මෙතන අත්තිපත්‍ය වාග් ගැඹුරුයි මේ කොහොම එකතු කරලා තියෙන්නේ. එතකොට මේ අත්තිපත්‍යයේ ඇත්තටම මේ වගේ ප්‍රශ්න අහන්නේ නැහැ. මට ඕන තිබුණේ අත්තිපත්‍යයේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා පෙන්වන්නට පමණයි. ඒ කියන්නේ අත්තිපත්‍යයේ තියෙන සර්ව සම්පූර්ණ මේ ඒ විව්‍ය පෙන්වන්න තමයි මෙතන ඕන තිබුණේ. සහජාත ස්වභාවයෙන් උපකාර කිරීම ඇති බව, සහජාතව ඇති බව කියන එක සහජාත ප්‍රත්‍යය. වස්තු පුරේජාතව ඇති බව නිසා වස්තු පුරේජාත ප්‍රත්‍යය. එතකොට අතට ඒ අ චිත්තතේසික ධම්ම මහ භූත උපාදාය ඒ දෙක සහජාත වලට අයිති වෙන්නේ නැද්ද සර් මෙතෙන්දී? සහජාත වෙනවනේ. චිත්තචෛතසික ධම්ම චිත්ත සමුට්ඨාන රූපාලං සහජාත ප්‍රත්‍යය තියෙනවා. දැන් සර් කිව්වේ මේ තුන ගැන විතරක් විශේෂ කරපු නිසා මම එහෙම හිතුවා. නෑ නෑ අනික ඒවා තියෙනවා. ඒ කියන්නේ සහජාත ප්‍රත්‍යයට එන ඔක්කොම ටික මෙතෙන්ට එනවා. සහජාත ප්‍රත්‍යය. සහජාත ප්‍රත්‍යයේ ඉන නිසානේ මේක සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් විස්තර කරන්න කියලා කියන්නේ. හරි සර් පැහැදිලි පැහැදිලි. නිදේශපාලියේ අපි නිදේශපාලියට ගිහිල්ලා බලමු. සර් මේකේ අත්‍ය ප්‍රත්‍යයේ ව්‍යුහයේ මෙහෙම හත් ආකාරයක් තියෙනවා. මේ විදිහට ප්‍රත්‍ය ප්‍රත්‍ය උත්පන්න වශයෙන් යෙදෙනවා කියලා දැනගත් ප්‍රමාණයට ඇති වෙයිද? ප්‍රමාණයට ඇති. ප්‍රමාණයට ඇති කියන්නේ ඒකෙන් එකක් ගන්න. ඒකෙන් එකක් අරගෙන විස්තර කරන්න හදිසියෙන් හරි අත්‍යපත්‍ය විස්තර කරන්න කිව්වොත් මේ ඔක්කොම කරන්න යන්න එපා. හත් ආකාර විභේදනයක් තියෙනවා. හත් ආකාර විභේදනයෙන් පළවෙනි එක සහජාත අත්‍ය. සහජාත අත්‍ය කියන්නේ සහජාත ප්‍රත්‍ය sorry මේ සහජාත ප්‍රත්‍යෙමිනි සහජාත ප්‍රත්‍ය දෙකක් ගන්න. සහජාත ප්‍රත්‍ය ගන්න චත්තාරෝ කන්දාරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්තිපච්චේන පච්චයෝ. එතකොට මේ සතර නාමස්කන්ධයෝ එකිනෙකට අන්‍යෝන්‍යව ඇති බව නිසා උපකාර කරනවා කියලා පෙන්වුම් කරන්න. ඉතින් මේක පෙන්වුම් කරන්නත් හරි අමාරුයි. මේකේදී තියෙනවා මේ ස්කන්ධ හතර කොහොමද එකිනෙකට උපකාර කරන්නේ? 14 ආකාර. අපි ඉස්සර කතා කරේ 14 ආකාර කියන්නේ එක ස්කන්ධයක් අනිත් ස්කන්ධ තුනට එක ස්කන්ධයක ඇති බව අනික් ස්කන්ධ තුනට. එතකොට එක ස්කන්ධයක් ඇති බව අනික් ස්කන්ධ තුනට කියනකොට ඒ එක ස්කන්ධය තෝරගන්නේ කොහොමද? අර හතරෙන් එකක් පළවෙනි සැරේට ගත්තොත් වේදනා ස්කන්ධය, දෙවෙනි සැරේට විඤ්ඤාණ ස්කන්ධය ගන්න වෙනවා, තුන්වෙනි සැරේට සංඥා ස්කන්ධය ගන්න ඕනේ, හතරවෙනි සැරේට සංස්කාර ස්කන්ධය ගන්න ඕනේ. අන්න ඒකින්ද තමයි 14 ආකාර වෙන්නේ. මේ කාරණේම මේකම 14 ආකාර වෙනවා. ඒ කාරණේ පැහැදිලිද? පැහැදිලි සර්. ඒනොත් එක උදාහරණයක් දැක්කොත් ඇති නේද සර්? ඔකටම ඇති. මේකේ මෙන්න මේ උදාහරණේ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උදාහරණේ දෙන්නත් පුළුවන්. චත්තාරෝ මහා භූතාඤ්ඤමඤ්ඤං අත්තිපච්චේන පච්චයෝ. එතකොට මේ සතර මහා භූතයෝ මේ හතර දෙනා එකිනෙකට මේ වගේමයි. සතර මහා භූතය උපකාර කරන්නේ සතර මහා භූතයන්ටමයි. සතර මහා භූතය ඇති බව එකක් ඇති බව නිසා අනිත් තුනට උපකාර කරනවා. දෙකක් ඇති බව නිසා අනිත් දෙකට උපකාර කරනවා. තුනක් ඇති බව නිසා අනිත් එකට උපකාර කරනවා. මේක තේරුම් ගන්න හරි. අන්තිම එකත් ඒ විදිහටමයි. මේ ආකාරයට මේක තේරුම් කරගන්න අත්‍යපච්චය ගැන ලියන්න කිව්වොත් කිසිම ගැටලුවක් නැහැ. ඒක බේද හතකින් තියනවා. බේද හත ලියලා ඊට පස්සේ උදාහරණයක් වශයෙන් සාජාත අත්‍යයක විස්තර කරනවා. ඊට වැඩි යන්න ගියොත් මේක ටිකක් අමාරුයි. මේක සෑහෙන ගැටළු සහිත බවක් එනවා. මේ කාරණේ පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එනසුමානේ මේ අත්තිපත්තේ දේශනාව කරයි. මම මේකට අදහසක් විදියට තමයි. වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? පට්ටාන ප්‍රකරණයේ අවුරුද්දක ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් ඇහුවොත් කමක් නැහැ. හරි එහෙනම් මම අහන්නම් කවුරුත් අහන්නේ නැති නිසා. දැන් ඔයාලට කිව්වොත් එහෙම සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය විප්පයුක්ත ප්‍රත්‍ය අතර
සමාන අසමානකම් පෙන්වන්න. ඒ දෙක එකිනෙකට අරගෙන පෙන්වුම් කරන්න කියනවා සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයයි විප්‍රයුක්ත ප්‍රත්‍යයයි මොකක්ද කියලා. කොහොමද කරන්නේ? හරි මම ඒක ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහන්නම්. මේ ප්‍රත්‍යවල ප්‍රත්‍ය ප්‍රත්‍යුත්පන්නවල අදහසක් හරියටම තියෙනවද? අපි කිව්වොත් හේතු ප්‍රත්‍යයේ ඉඳන් මං ඇහුවොත් හේතු ප්‍රත්‍යයේ මොනවද ප්‍රත්‍යයේ මොනවද ප්‍රත්‍යුත්පන්න? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙන්නේ ලෝභ දේශ මොහ අලෝභ ආදේශ මොහ ඒ හේතු 6 ප්‍රත්‍යුත්පන්න වෙනවා සහේතුක සිත් 71යි ඒ කර්ම චෛතසික 52යි ඒ ප්‍රතිසන්දි කර්මජ රූපයි ප්‍රත්‍යෝත්පන්න වෙනවා චිත්ත සමුත්තාන රූප නැද්ද අචිත්ත සමුත්තාන රූප තියෙනවා ප්‍රතිසන්දි කර්මජ රූපයි චිත්ත සමුත්තාන රූපයි එතකොට ඒකේ නිදේශපාලිය කියන්න පුළුවන්ද පුළුවන් සර් හේතු පච්චයතු හේතු හේතු සම්පයුත්ත කානන්දම්මානං තන් සමුත්තානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ प्रत्युत्पन्न ප්‍රත්‍යධර්ම වෙන්නේ අතීත උද වර්තමාන උද අනාගත උද සිත 89යි චෛතසික 52යි රූප 28යි කාලමුක්ත නිර්වාණයයි ප්‍රඥාත්‍යයි කියන සියලුම ධර්මතා ප්‍රත්‍යෝත්පන්න වෙනවා සිත 89යි චෛතසික 52යි දැන් බලන්න ඒ ආරම්භන ප්‍රත්‍යයේදී ප්‍රතිපත්තට වැටුණා sabbhe dhamma සියලුම ධර්ම ලෝකේ ඇති සියලුම ධර්ම එතෙන්ට වැටුණා හැබැයි උපදින්නේ චිත්තචෛතසික පමණයි උපදින්නේ නාම ධර්ම පමණයි එතකොට ප්‍රතිපත්තට නාම ධර්ම සහ රූප ධර්ම සහ ප්‍රඥප්තියන් කාලමුක්ත නිර්වාණය කියන සියලුම ධර්ම ඔන්න ඔය අදහස ගන්න ඔළුවට ගන්න ආරම්භන ප්‍රත්‍යයේදී ලෝකේ පවතින වූ සියලුම ධර්ම පරමාර්ථ ධර්ම හතරයි පර්මාර්ථ ධර්ම වලට නොගැනෙන ප්‍රඥප්ති ධර්මයි සියල්ලම ප්‍රත්‍ය වෙනවා හැබැයි උපදින්නේ නාම ධර්ම දෙකක් සිත් සහ චෛතසික උණු කාරණේ හරියටම තේරුම් ගත්තොත් එතනින් එහාට යන්න අමාරු නැහැ දැන් ඒතර ප්‍රත්‍ය සියලු ස්වභාවය උතන උහුම ගත්තාම එක එක උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන් වර්ණ රූපයේ හේතුවෙන් උපදිනවා චක්කු විඥාන සිත සහ සබ්බිත සාධාරණ චෛතසිකාත අන්න ඒ විදිහට අර නිද්දේශ පාළී එකින් එක අපිට වෙන් කරන්න පුළුවන් ඒකේ තියෙනවා අන්තිමේදී sabbhe dhamma සියලුම ධර්ම හේතුවෙන් කොහොමද අනිත් ධර්ම උපදින්නේ කියලා එතකොට නිද්දේශ පාළී යම් කිසි කොටසක් හරි ලියන්න පුළුවන් වෙනවනේ මම හිතන්නේ ආරම්භන ප්‍රත්‍ය නම් නිද්දේශ පාළී සියල්ලම ලියන්න පුළුවන් වෙන්න ඕන එතකොට අපි ගියොත් එහෙම මම මේ ප්‍රත්‍ය 24 ඔගොල්ලෝට ඒ ගැන හිතන්න ඉඩ දෙන්න කල්පනා කරන්න ඉඩ දෙන්න ඕන හින්දා මම ඊළඟට අහන්නම් අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න මොනවද අධිපති ප්‍රත්‍ය කොහොමද බෙදෙනවා නම් බෙදෙන්නේ සමන් කියන්නද කමක් නැහැ ආ කවුද මේ සතසිංහ නෝනද නෝන මාත්‍යද නෑ නෑ අන්දරි ආරම්මනාධිපති සහජාතාධිපති කියලා කොටස් දෙකක් තියෙනවා ආරම්මනාධිපති එකට එන්නේ ගරුකට අරමුණු කරන ද්‍රව්‍ය යන් යන් ධම්මා ගරුන් කත්තා කියන ඒ ටික ඒ කොටසෙන් තමයි ආරම්මනාධිපති එන්නේ ආරම්මනාධිපති එකේ ප්‍රත්‍ය ධර්ම වලට එනවා අසු හතරක් එතන දෝෂ මූල සිත් දෙකයි මෝහ මූල සිත් දෙකයි කාය විඥාන සිත් දෙකයි නැතුව ත්‍රිසිත 84 එනවා පත්‍ය වලට තම තායිති කියනවා දෝෂ චතුස්කයයි දෝෂ ඉස්සා මාත්‍රි කුක්කුච්ච විචිකිච්ඡා කියන චෛසික පහ යරලා ඒ චෛසික
කායසික 45 ඊට පස්සේ එතන නිෂ්පන්න රූප 18 නේද ගරුන් කත්වා කියනකොට නිෂ්පන්න රූප 18 එකක් තමයි ඒ අරමුණු වෙන්නේ අනිත් එකට එන්නේ එතෙන්දී ඒ කායසික 45යි එතන අයින් වෙනවා තව අප්‍රමාණ දෙකක් එතන ලෝභ සහගත සිත් 8යි ඒ එතන සිත් 28ක් කරනවා ලෝභ සහගත සිත් 8යි ඒ කාමාවචර සිත් 8යි මහා කාමාවචර සිත් 8යි එතන ක්‍රියා සිත් 4යි ලෝකෝත්තර සිත් 8යි කියන එතන සිත් 28ක් එනවා ඒක ප්‍රත්‍ය අනිගමන සහජාතිපදීකේදී එකට ඉපදීම වශයෙන් අර ඉවර නෑ නේද ඒක ඉවරද ඒකට ඉවරයි නේද සර් එතකොට ප්‍රත්‍ය වෙන්නේ අර මුලින් කිව්ව ටික ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පස්සේ කිව්ව ලෝභසහගත සිත් 8යි ඒ මා කාමාවචර කුසල් සිත් 8යි ඒ ක්‍රියා සිත් 4යි ලෝකෝත්තර සිත් 8යි කියන්නේ 20 24 4 28යි 28යි චෛතසික 40 අප්‍රමාණ දෙකක් නැති වුනහම කලින් ප්‍රත්‍යෝත්පන්න වෙන තැන චෛතසික 45යි දැන් ඇත්තටම මේ ක්‍රමයට එක හිතන්න ඒ ක්‍රමයට හිතන්න කියන්නේ දැන් ගරු කොට අරමුණු කරන්න නම් ගරු කොට අරමුණු කිරීම කියන ලක්ෂණයෙම දකින්න ගරු කොට අරමුණු කරන්න නම් ඒ ගැන කැමැත්තක් ඇති වෙන්න ඕන ගරු කරන්න ඕන ඒක හොඳයි කියලා හිතෙන්න ඕන ඒකින්ද තමයි අර ලෝභ සරි මේ දේශ මූල සිද් දෙක අයින් වෙන්නේ දේශ මූල සිද් දෙක ගරුකට අරමුණු කිරීම වශයෙන් ඉන්න බෑ. ඒක ද්වේෂයක් කියන්නේ ගරුකිට අරගෙනීමක් ඉන්නේ නෑ. ද්වේෂ මූල සිත් දෙකයි අයින් කරන තව දුක්සහගත කාය විඥානියත්. ඒකත් ඊළඟට මෝහ මූල සිත් දෙකයි. එතකොට අයින් වුණාම 84ක් වෙනවා සිත්. 84යි චෛතසික 47යි. මේ මාත්මි කිව්වා හරියටම හරි. එතකොට ඒයි ගරුකට අරමුණු කිරීම කියන ලක්ෂණයම දකින්න. එතකොට ඒ කියන්නේ නිෂ්පන්න රූප තමයි ඒ විදිහට අරමුණු කරන්න පුළුවන් ඒවා. අනිෂ්පන්න රූප එහෙම අරමුණු කරන්න බෑනේ. අනිෂ්පන්න රූපේන උඩ කාය විඤ්ඤාති රූප, වාචී විඤ්ඤාති රූප, ලහුතා රූප තුන, ඊළඟට ලක්කන රූප හතර සහ ආකාශ රූපේ. එතකොට බලන්න මෙතන මේ නිෂ්පන්න රූප 18 ආවි අන්න ওই හේතුවෙන්. දැන් අපි निष्पन्न रूप देशमूल सिद्धिक मोहमूल सिद्धिक दुःखागत काय विज्ञाने नोन स्वभाव प्रत्यय धर्म प्रत्युत्पन्न धर्म विनोद प्रत्युत्पन्न लोभसिद्धि ඒ දැඩි කැමැත්ත කියන ස්වභාවයෙන්ම තමයි ලෝභසිත අට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට කාමාවචර මහා කුසල් අට ඇවිල්ලා තියෙනවා. ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා හතර ඇවිල්ලා තියෙනවා. ඊළඟට ලෝකෝත්තර සිත් අට ඇවිල්ලා තියෙනවා. අන්න ඒකින්ද තමයි එතන ප්‍රතිප්‍රත්‍යෝත්පන්න මේ විදිහට ලැබෙන්නේ. එහෙනම් කියන්න පුළුවන් ද ඒකේ සහජාත සහජාතාධිපති වෙන්නේ කොහොමද කියලා සහජාතාධිපති වෙන්නේ කොහොමද කියලා කියන්න බලන්න නන්දනි මහත්මිය නන්දනි මහත්මියට දෙන්න මේ මතක තියෙන්න ඕනේ දැන් සති දෙකයි විභාගෙ නෑ නෑ මම කිව්වන් දැන් සර් වෙන කෙනෙකුට දෙන්න තව විභාගෙ ලියනා ඉන්නවනේ මම කියන්නේ සර් සහජාතාධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම වෙන්නේ සාධිපති ජවන් 52යි චෛතසික 52යි ප්‍රත්‍යෝත්පන්න වෙනවා සාධිපති ජවන් 52යි විචිකිච්ඡාව වර්ජිත චෛතසික 51යි සාධිපති ජවන් 52යි පොඩ කයිසරක් කියනවද ඒක ප්‍රත්‍ය ධර්ම සාධිපති ජවන් 52යි
චෛතසික 52යි. ප්‍රත්‍යෝත්පන්න වෙනවා සාධිපති ජවන් 52යි චෛතසික 51යි විචිකිච්ඡාව වර්ධිත 51යි. සාද සාධිපති ජවනයක් තමයි ප්‍රත්‍ය වෙන්නේ වාක්‍ය ප්‍රත්‍යෝත්පන්න පැත්ත නේද? සාධිපති ජවන් එතන සාධිපති ධර්ම ධර්ම අධිපති ධර්ම හතරක් තියෙනවනේ. අධිපති ධර්ම හතරක් තියෙනවා. අධිපති ධර්ම එකිනෙක ගන්න. මෙතන එකට අරගෙන තියෙන්නේ මේකේ පොතේ එකක් ගත්තොත් කොහොමද එන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්ද? ලෝභ මූල සම මෙහෙම නේද එන්නේ ඡන්දය චිත්ත විරිය විමර්ශා කියන ඒ හතරෙන් ඡන්දය මේ සහජාධිපති වෙනකොට අනිත් ඒවා ඒවට අනුරූප වෙනවා. ඒ ආකාරයට නේද එන්නේ. මේ විදිහට තමයි ඒක කියවෙන්න ඕන. ඒ මාත්‍යා උත්සාහ කරපෙලි තම හොඳයි. එතකොට එකක් අධිපති වෙනකොට අනිත් ටික යන්නේ ඒකට අනුකූලව හැසිරෙනවා. එතකොට සමා වෙන ඒක නිසා නේද මේ චෛතසික 52ම ගන්නේ මේ පත්‍ය ධම්ම වල ප්‍රත්‍යපන්න උන්ට. මේ නැවතත් කියන්න පුළුවන් ධර්ම මහත්මියට ඒක නිසා නේද සර් චෛතසික 52ම එන්නේ කියලා මං ඇහුවිස. තම තමන් අධිපති වෙන අවස්ථාවේ මෝහ මූල සිත් දෙක හසිතෝත්පාදේ හැර දෙපනස් ආධිපති ජවන නාමස්කන්ධයන්හි වන්නා වූ අන්න ඒක හරි වැදගත්. මේ ප්‍රතිපත්තියේ ජවන තියෙන්නේ නැහැ. ප්‍රතිපත්තියේ තියෙන්නේ ජවනේ පවතිනා වූ ඡන්දය එක සැරයක් ඡන්දේ තියෙනකොට ඡන්දය හෝ විරිය හෝ විමංසාව හෝ චිත්තේ මේ සිත ඒතකොට ඒකේ ප්‍රත්‍යুৎපන්න වෙන්නේ තමා අධිපති වන අවස්ථාවේ අධිපති ධර්මයේ හැර දෙපනස් ආධිපති කියන්නේ. අන්න ඒක කියුණා නම් අර මහත්මිය කිව්ව එක ඒ මහත්මිය ආයසරක් කියන්න පුළුවන් දෙක. අධිපති ධර්ම හතරක් තියෙනවනේ ඡන්දය චිත්තය වීරිය විමංසාව. ඔව්. ඒකේ අර සාධිපති ජවණයන්හි ඇත්තා වූ ඡන්දය. සාධිපති ජවණයන්හි ඇත්තා වූ ඡන්දය අධිපති වෙනකොට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ඒ අධිපති වන ධර්මයේ හැර ඉතිරි දෙපනස් සාධිපති ජවණයෝය විචිකිච්ඡාව හැර එක්පනස් චෛතසිකයෝය කියලා විස්තර කරනවා. සර් සමා වෙන සර් එතන හසිතුප්පාදේ හැර කියන්නේ හසිතුප්පාදේ අරින්න හේතුව කියා දෙනවද? සමා වෙන සර් මෙහෙම නේද ඒක අර හසිතුප්පාදේ මොහ මොල් සුද්දකේ යෙදෙන්නේ නැහනේ මේ ඡන්දය එක නිසා නේද සර්? සාධිපති ජවන වලට හසිතුප්පාදේ එන්නේ නැහැ. ඒකින්දයි එතන ඒ ඡන්දේ අයින් කරලා තියෙන්නේ. ඇති හසිතුප්පාදේ මේ ඡන්දය වර්ජිතයිනේ. හසිත උත්පාදේ ඡන්දේ නැහැ. ඡන්ද කියන්නේ චෛතසිකේ වැඩ කරන්නේම නැහැ. හසිත උත්පාදේ වර්ජිත. සාධිපති ජවන් 52 ආවේ කොහොමද කියලා කියන්න පුළුවන්ද? මොනවද අයින් කරලා තියෙන්නේ? හසිත උත්පාදයි මෝහ මූල සිත් දෙකයි. ඒ දෙකේ ඒ සිත් තුනේම ඡන්දේ දෙන්නේ නැති නිසා අධිපති වෙන්න බෑ. අන්න හරි. ඒ තුනේම තමයි සාධිපති ජවන වලට ජවන 52ක් විතරක් ගන්නෙ. ඒ ජවන 52 නම් කරන්න කිව්වොත් නම් කරන්න පුළුවන්. අර මෝහ මූල සිත් දෙක සහ හසිතෝත්පාද වර්ජිත. එතකොට මතක තියාගන්න ඕන ඒකේ ඡන්දය කියන ධර්මයේ අධිපති වෙන අවස්ථාවේදී ඡන්දය අධිපති වෙනකොට ඒ අවස්ථාවේ අධිපති වන ධර්මයේ හැර දෙපනස් සාධිපති ජවනයෝය විචිකිච්ඡාව හැර එක්පනස් චෛතසිකයෝ යන සාධිපති චිත්තජ රූපයෝ උපදිනවා ප්‍රත්‍යෝත්පන්න වලට. අන්න ඒ විදිහට තමයි එක දකින්න ඕන. සර් මට තව ප්‍රශ්නයක් තියෙනවා සර්. මේකෙන් දැන් විමර්ශා ගත්තම එතෙන් දෙන මේ එන සිත් මොනවාද කියන එක උඩ ප්‍රඥාව වේදෙන සිත් විමර්ශාව ගත්තාම එතන සිත් දෙන්නේ 47යි නේද? 47යි නේද විමර්ශාවට එන්නේ? ඒක තමයි මට මතකයි ප්‍රඥාවෙදින සිත්තියෙන් චෛතසික සිත්තියෙන් 47යිනේ.
प्रत्य प्रत्योत्पन्न अवबोधे विभाग उत्तर प्रश्न अहंडे अनंतर समानांतर प्रत्यय अनंतर प्रत्यय मनोदय प्रत्यय अनंतर समानांतर वाले प्रत्यय मनोदय प्रत्योत्पन्न मनोदय अनंतर प्रत्यय पाठ तीनों दहतुना प्रत्यय धर्म विनवा सीलों में सीत सीता सोना में आई चाहिए सिक पानास देखा ही इतने संधान विनवा राहतान वाहन से ये चुत्ती सीत है रे पूर्व पूर्व सीता सोना में किया प्रत्योत्पन्न समानांतर प्रत्यय वगे अनंतर प्रत्यय अनंतर प्रत्यय वगे समानांतर प्रत्यय मुखदेना मेरे समय देखी चित्त नियामे लोक नियामे चित्त नियामे චිත්ත නියාමයට අනුකූල වන පරිදි සුදුසුම චිත්තය ඉපදීමේ ස්වභාවය තමයි සමානතර ස්වභාවය. අනතුරුව සුදුසුම චිත්තයේ උපදීම. එතකොට අනතුරුව ඉපදීම අනන්තර ප්‍රත්‍යයෙන් අනතුරුව සුදුසුම චිත්තයේ ඉපදීම කියන කාරණේ ගේන සමානතර වලින්. ඒ කියන්නේ චක්කු විඥාණයට පස්සේ උපදින්න ඕන සම්පටිච්ඡන සිතමයි. සම්පටිච්ඡන සිතට පස්සේ උපදින්න ඕන සම්තීර්ණ සිතමයි. අන්න ඔය වගේ උදාහරණයක් එක්කලා ඒක දෙන්න. ඒ කියන්නේ සමානතර ප්‍රත්‍යයේ ස්වභාවය පෙන්වුම් කරන්න කිව්වොත් අන්න අර කාරණේ කියන්නේ සිත නිරුද්ධ වෙනකොට තව සිතක් ඉපදීම කියන ක අනන්තර ප්‍රත්‍යය නම් සුදුසුම චිත්තයේ ඉපදීම තමයි සමානතර ස්වභාවය. එතකොට උදාහරණයක් ගේන්න චිත්ත වීතියේ චක්කු විඥාන සිත නිරුද්ධ වෙනකොටම උපදින්නේ සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිත නිරුද්ධ වෙනකොටම උපදින්නේ සම්තීරණ සිත. අන්න ඔයගේ උදාහරණයක් දුන්න ගමන් හරියටම මේක පැහැදිලි වෙනවා. එතකොට සහජාත ප්‍රත්‍ය ගැන අපි ඉස්සෙල්ලා කතා කරපු නිසා අපි ඒකට කතා නොකර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයේදී ස්වභාවය කියන්න පුළුවන්ද? මොනවද ප්‍රත්‍ය වෙන්නේ? මොනවද ප්‍රත්‍ය උත්පන්න වෙන්නේ? සර් අඤ්ඤමඤ්ඤකේදී ඒකේ ප්‍රභේද නැහැ එකයි තියෙන්නේ ප්‍රත්‍ය ධර්ම වෙනවා ඕනොවුන්ට ප්‍රත්‍ය වෙන සිත් 89යි චෛතසික 52යි ප්‍රවෘත්ති ප්‍රතිසන්ති නාමස්කන්ධය ඕනොවුන්ට ප්‍රත්‍ය වෙනවා චිත්තජ ප්‍රතිසන්ති කර්මජ රූපයන්ට අයිති සකල මහා භූත රූපය තියෙන පංච උකාර ප්‍රතිසන්ති නාමස්කන්ධයට ප්‍රත්‍ය වෙන හර්ධ වස්තු රූපය හදේ වස්තු රූපය හදේ වස්තු රූපයට ප්‍රත්‍යවන පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධය උටික ප්‍රත්‍යෝත්පන්න ධර්මය සර් හරි ඒක හරි මේකට ඇත්තටම නිද්දේශ පාළිය පොඩ්ඩක් මතක තියාගත්තොත් වරදින්නේ නැහැ කවදාවත් නිද්දේශ පාළිය කියන්නේ සතර නාම ධර්මයන් සතර නාම ධර්මයන්ට අන්‍යමන්‍ය ප්‍රත්‍ය වෙන එක ඊළඟට සතර මහා භූතයෝ සතර මහා භූතයන්ට අන්‍යමන්‍ය අන්‍යමන්‍ය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන හැටි उदाहरण सहित पेहदरीकरण
ඒක හොඳයි. එතකොට දැන් අන්‍ය මඤ්ඤ කියන්නේ අන්‍යෝන්‍යව උපකාර කරන ස්වභාවය. අන්‍යෝන්‍යව උපකාර කරන ස්වභාවය කියන්නේ එකක් තවකට උපකාර කරන ගමන්ම ඒ එක ඒ අනිත් දෙකෙන් හරි තුනෙන් හරි උපකාර ලබනවා. ඔන්න ඔය කියන ස්වභාවය තමයි අන්‍ය මඤ්ඤ කියන ස්වභාවය. ඒකින්ද තමයි ලී තුනක් අරගෙන ඒ විදිහට කරලා තියෙන්නේ. ලී තුනට පවතින්න බෑ අනික් ලීය නැත්නම්. ඒ කියන්නේ ලී තුන එක ලීයක් අයින් කරොත් අනිත් ලී දෙකට ඉන්න බෑ. එතකොට කිව්වොත් එහෙම පළවෙනි ලී අනිත් ලී දෙකට උපකාර කරනවායි කියලා ඒ වගේම එයා උපකාර ලබනවා අනිත් ලී දෙකෙන්. ඔන්න ඕක තමයි අන්‍යෝන්‍ය ස්වභාවය. ඒ කාරණේ පැහැදිලි වෙන විදිහට පෙන්නු කරන්න ඊට පස්සේ කියන්න පුළුවන් සතර නාමස්කන්ධයෝ. සතර නාමස්කන්ධයෝ එක මේ තුනකට උපකාර කරනවා. ඒ වගේම ඒකින්ද තමයි අර 14 ආකාර එන්නේ. තව එකක් ගත්තොත් ඒක තුනට උපකාර කරනවා. ඊට පස්සේ තුනක් ගත්තොත් එකකට උපකාර කරනවා. අන්නේ අන්‍යෝන්‍ය ස්වභාවයේ වෙන හින්දා තමයි 14 ආකාර අන්‍යෝන්‍ය ස්වභාවයක් අපි විස්තර කරන්නේ. මේ 14 ආකාර කියන එක තේරුම් ගන්න මම හිතන්නේ. එක ස්කන්ධයක් ගත්තම අනිත් ස්කන්ධ තුනට. ස්කන්ධ එක ස්කන්ධේ තෝරන්න පුළුවන් විවිධ හැටියට. මෙහෙම නේද? එකක් තුනට හතරයි, තුනක් එකටත් හතරයි, දෙකක් දෙකට හය ආකාරයයි. මේ විදිහට 14 ආකාරයි. ඔව්. ඒක උදාහරණයක් වශයෙන් දුන්නත් හරියට මේක හරි. අමාවනස මට තව ප්‍රශ්නයක් තියෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය සහ දාඨ ප්‍රත්‍යය අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න කියලා. එතකොට මේකේ තියෙන මේ ඡේද තුන උත්තර මේ තේරුමත් එක්ක ලියලා අනිත් එකේ වලට සමාන කරනවා. එහෙම කරලා ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ලියන්න උනස සාජාත ප්‍රත්‍යය තියෙන හැම ප්‍රත්‍ය නිද්දේශයේ සියල්ලම අඤ්ඤමඤ්ඤ කියලා නැහෙනේ. නිද්දේශ වාරේ කිව්වොත් පේනවා ඔයාලන්ට අඤ්ඤමඤ්ඤ කියන ස්වභාවය තියෙන මුල තුන විතරයි. මුල තුන විතරයි අඤ්ඤමඤ්ඤ වෙන්නේ. එතකොට එහෙම කියන්න පුළුවන් සහජාත ප්‍රත්‍යේදී වෙනත් ධර්ම සහජාතව ප්‍රත්‍ය වුණත් අඤ්ඤමඤ්ඤ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනස් ස්වභාවයක් පෙන්වු කරන්නේ නැති අවස්ථා තියෙනවා. ඇයි? චිත්තචෛතසික ධම්මා චිත්ත සමුට්ඨානං රූපානං සහජාත ප්‍රත්‍යෙන පච්චයෝ අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ. ඇයි? සිත සහ චෛතසික නිසා චිත්ත සමුට්ඨාන රූප උපදිනවා. හැබැයි චිත්ත සමුට්ඨාන රූප උපකාර කරන්නේ සිත සහ චෛතසික වලට. දැන් ඒ කියන කාරණේ තේරුණාද? සිතයි චෛතසිකයි එකතු වෙලා චිත්තජ රූප උපදිනවා. එකම අවස්ථාවක සහජාතව චිත්තජ රූප උපදිනවා. හැබැයි චිත්තජ රූප වලට උපකාර කරන්න බෑ සිත සහ චෛතසික වලට. ඒක කියන කාරණේ එතන තේරෙනවා නේද? ඒක ඒ අන්‍යෝන්‍ය භාවයක් නෑ. හැබැයි සාජාත භාවයක් පමණයි තියෙන්නේ. ඒතර සාජාත ප්‍රත්‍යයයි අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයයි විස්තර කරන්න කිව්වොත් සම්බන්ධතාවය සාජාත ප්‍රත්‍යය තුල ධර්ම තුනක් පෙන්නනවා. සාජාත වෙන ගමම අන්‍යමඤ්ඤ වෙන ස්වභාවයක්. හැබැයි එතනින් පස්සේ තියෙන අනික් නිද්දේශ පාළිය අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ. සහජාත වීම පමණයි පෙන්වන්නේ. අන්න ඒ විදිහට පෙන්වන්න පුළුවන් අඤ්ඤමඤ්ඤ කියන්නේ සහජාත පත්‍ය තුල තියෙන ධර්මයක්. හැබැයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සහජාත ධර්ම සියල්ලටම බලපාන්නේ නැහැ කියලා උදාහරණයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒක පැහැදිලිද එතන? එහමයි සර්. ගොඩක් පිං. සර් සහජාත ප්‍රත්‍යයේ තියෙනවා මට ප්‍රශ්නයක්. සමූහ වශයෙන් උපදිනා වූ චිත්තචෛතසික රූප ධර්මියෝ සහජාත ප්‍රත්‍යසක්තියෙන් උපකාර ලබන ආකාරය පහදන්න. මොකද තව ටික කියවන්න. සර් මෙහාට මේ සිග්නල් අඩුයි, ඒක නිසා එහෙන අඩු ඇති. සමූහ වශයෙන් උපදිනා වූ චිත්තචෛතසික රූප ධර්මයෝ සහජාත ප්‍රත්‍යසක්තියෙන් උපකාර ලබන ආකාරය පහදන්න. එතකොට ඔයා චිත්තචෛතසික ධර්මයෝ ටික වෙනම ගන්න. චිත්තචෛතසික රූප ධර්මයෝ ගන්න පුළුවන්. චිත්තචෛතසික ධර්මයෝ වෙන වෙනම එකිනෙකට සහජාත ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා. ඒ අතරම රූප ධර්මයෝ එකිනෙකට ඒගොල්ලෝ අතරෙම උපකාර කරනවා. ඒ කියන්නේ සතර මහා භූතයෝ සතර මහා භූතයන්ට
සහජාතව අන්‍යෝන්‍ය උපකාර කරනවා. දැන් ඊටක එහෙමම තියෙද්දී සිත සහ චෛතසික එකතු වෙලා චිත්ත සමුට්ඨාන රූප වලට සහජාත ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. අන්‍යෝන්‍ය භාවයක් නැහැ. එතකොට අපිට පැහැදිලි කරන්න පුළුවන් ඔයාගේ ප්‍රශ්නේ ඒ කියන්නේ මේ සමූහ වශයෙන් උපදින්නා වූ ඒ චිත්ත සහ චෛතසික ධර්ම ඒ වගේම සමූහ වශයෙන් උපදින්නා වූ රූප ධර්මයන්ට සහජාතව උපකාර කරන ස්වභාවය. ඒ කියන්නේ සිත කුසල් සිත් උපදිනකොට කුසල් සිත කියන්නේ සිත එකයි චෛතසික 38යි. ඒ දෙක උපදිනවත් එක්කලම් කවුද උපදින්නේ? කුසල චිත්තජ රූපයෝ. චිත්තජ රූපයෝ උපදිනවා. චිත්තජ රූපයෝ කියන්නේ දන්නව චිත්තජ රූප කියනකොට මොනවද චිත්තජ රූප වලට තියෙන්නේ? චිත්තජ රූප කියනකොට චිත්තජ රූප වලට ශබ්ද රූපේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති සුද්ධස්තකේ ඒවා සමූහ වශයෙන් උපදින්නා වූ එතකොට ශබ්ද රූපේ ඒකාන්තයි ඊළඟට විඤ්ඤාති රූප දෙක විඤ්ඤාති රූප දෙක ඒකාන්තයි එතකොට ශබ්ද රූපයයි සුද්ධාෂ්ටකයයි ඉතිරි ධර්ම ටිකයි මේක තුන සමූහ වශයෙන් උපදිනවා අන්න ඒ විදිහට පෙන්වුම් කරන්න පුළුවන් එතකොට ඒ ගන්න කුසල කුසල සිතක් උපදිනකොට මෙන්න මේ ධර්ම උපදිනවායි කියලා ඉස්සෙල්ලා කියලා කුසල සිත කියන්නේ නාමස්කන්ධ හතර නාමස්කන්ධ හතර ඒ ඒ එකිනෙකට ප්‍රත්‍ය වෙලා උපදින අතරම මේ රූප ධර්ම උත්පදවන රූප ධර්ම සමූහ වශයෙන් උපදින්නේ එකක් නෙවෙයි ඒ ටික අර විදිහට රූප ධර්ම ටික බෙදලා පෙන්වුවනම් හරියටම හරි ඊට පස්සේ කියන්න පුළුවන් මේ චිත්ත චෛතසික සමූහ වශයෙන් උපදিলা තියෙනවා රූප ධර්ම සමූහ වශයෙන් උපදিলা තියෙනවා සහජාතව උපකාර කරනවා හරිසේ ගොඩක් පින් පැහැදිලි එතකොට දැන් අපි කතා කරේ පුරේ જાත ඒ ළඟට වුණ නිස්සේ ප්‍රත්‍ය නිස්සේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද නිස්සේ ප්‍රත්‍ය කොහොමද වර්ග කරන්නේ මම ඔයගලන්ට උදව්වක් විදිහට පාඩම් කරන්න මේ ටික प्रभेद තියෙනවා සහජාත නිස්සේ පුරේජාත නිස්සේ කියලා පුරේජාත නිස්සේ ආයිත් කොටස් දෙකකට බෙදෙනවා වස්තු පුරේජාත වස්තාරම්මන කියලා. එතකොට සහජාත නිස්සේ යටතේ ප්‍රත්‍ය ධර්මයේ වෙන්නේ ඒ වර ඉස්සල වගේ ඕනෝන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට ප්‍රත්‍ය වෙන චිත්ත 89යි චෛතසික 52යි ඒ කියන්නේ මේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝ ටික ඊළඟට උපාදාය රූපයන් වන මහා භූත රූපයන්ටත් උපාදාය වෙන චිත්තජ ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට අයත් මහා භූත රූප හතර දෙනයි පංච ඕකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයටයි ති හදේ වස්තු රූපයයි හදේ වස්තු රූපයට ප්‍රත්‍ය වෙන පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධය ටිකයි ප්‍රත්‍ය ධර්ම වෙනවා. එතන හරිද සර්? ඔව්. ඔය කියන්නේ මේක සර්ව සම්පූර්ණ එකතු කළා අරගෙන ඔයා කියන ස්වභාවය. ඒක හොඳයි. ඒක පාඩම් කරලා තියාගත්තා නම් වරදින්න තුලිවොත් හරි. හැබැයි මේක දැන් මේකේදී අහන්නේ නිස්සේ ප්‍රත්‍ය කියනකොට ඉස්සලම ප්‍රමේ තමයි හුඟක් හොඳ ක්‍රමය. සහජාත නිස්සේ කියලා තියෙනවා වස්තු පුරේ ජාත නිස්සේ කියලා තියෙනවා වස්තාරම්මන පුරේ ජාත නිස්සේ කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට කොටස් තුනක් කියනකොටම ඔයාලට කියන්නේ සහජාත නිස්සේ කියන්නේ නිස්සේ කියන්නේ ආදාර ලබා දීමේ ස්වභාවය. ඒ කියන්නේ පිහිට පිහිටීමට ආදාර වීම. පිහිටීමට ස්ථානයක් ලබා දීමයි නිස්සේ කියන්නේ. එතකොට මේ මේක කිව්වොත් එහෙම මේක පැහැදිලි කරන්න කියලා එතකොට සහජාත නිස්සයෙන් වලට එකක් ගන්න පුළුවන්
සහජාති නිස්කලංකක් ගත්තොත් ඉන්නේ චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං ඉස්සේ පච්චේන පච්චේ මොකද ඒ කියන්නේ අය නාමස්කන්ධ හතර එකිනෙකට උපකාර කරනවා පිහිටීමට ස්ථානයක් ලබා දීම වශයෙන් ඒකට තමයි කියන්නේ චත්තාරෝ කන්දා අරූපිනෝ සතර නාමස්කන්ධයෝ එකිනෙකට උපකාර කරනවා මිශ්‍රය වීම සඳහා මිශ්‍රය කියන්නේ එකක උපකාරයක් නැතුව තව එකින් ඉන්න බෑ අන්නේ මිශ්‍රය වීම සඳහා සතර නාමස්කන්ධ විඥාන ස්කන්ධේ අනික් ස්කන්ධ තුනට වේදනා ස්කන්ධේ අනික් ස්කන්ධ තුනට අර ඉස්සල කියපු විදියටම එතන සහජාත නෙවෙයි මෙතන කරන්නේ නිස්රේ ශක්තිය උන සහජාත නිත්‍යයට එක උදාහරණයක් දුන්නා සහජාත නිස්රේට තියෙන උදාහරණ පහක් දෙන්න සතර මහා භූතය එකිනෙකට නිස්රේ වෙනවා ඔක්කන් දික්කනේ නාම රූපක් මේ උත්පත්ති ෂණේ තියෙන නාම ධර්ම අනික් රූප ධර්ම වලට නිස්සය වෙනවා චිත්ත චෛතසික ධම්මා චිත්ත සමුට්ඨාන රූපං චිත්ත චෛතසික ධර්ම චිත්ත සමුට්ඨාන රූප වලට නිස්සයපත් වෙනවා මෙන්න මේ විදිහට මුළු එකම කැටි කළා අර විදිහට ප්‍රතිප්‍රත්‍ය උත්පන්න ලියන්න කිව්වොත් එහෙම ලියන්න ඕනේ හැබැයි එහෙම නැත්නම් පැහැදිලි කරන්න කිව්වොත් එකක් අරගෙන එකක ස්වභාවය පෙන්වන්න නිස්සය ස්වභාවය සහජාත නිස්සය කියන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් කොහොමද අර පැදුරක් වියනකොට පැදුරේ රටාවයි පැදුරයි දෙකම එකටයි විය වෙන්නේ එතකොට පුරේජාත නිස්සය කොහොමද වත්තු පුරේජාත නිස්සය මොකද උදාහරණෙ දීලා තියෙන්නේ කඩදාසියක චින්තූරයක් කැඳින්නට කඩදාසිය පිහිට වුණා වගේ අන්න හරි එතකොට හේතුව මොකද්ද කඩදාසිය පෙර ඉපදුන දෙයක් රූපේ පස්සේ ඇදෙන්නේ එතකොට අන්න ඒ වගේ ඒ වගේ තමයි මේ චක්කායතනං චක්කු විඥාන ධාතුයා කියලා කියන්නේ චක්කායතනේ මේ කියන්නේ මධ්‍යමායුෂ්ක චක්කු ප්‍රසාද රූපය චක්කු විඥානයේ උපදින්න හේතු වෙන ස්වභාවය පෙන්වන්න කරන හැටි ඒ වගේම සෝතායතනං ගානායතනං ජීවායතනං මේ ටික ඔක්කොම මේ විදිහට විස්තර කරන්න පුළුවන් එකක් අරගෙන විස්තර කරන්න නිස්සයපත්ති විස්තර කරන්න කිව්වොත් උදාහරණයක් වශයෙන් එක නිදේශ පාලියක් අරගෙන එකෙන් විස්තර කරන්න සමාවෙන්නස නිස්සයපත්තේ සන්නේ තියෙන ඡේදයක් මට පොඩි වැටහෙන්නේ නැති තැනක් තියෙනවා ඒක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද සර් සමාවෙන්න කියන්නද සර් සර් අවසරයි මම එකින් රිපට් කරන්නද සර් ඔව් ඉදිරිපත් කරන්න වස්තාරම්මන පුරේජාත නිස්රේ ප්‍රත්‍යේ ස්වરૂපයෝ තෙවදෑරුම් මෙති එයින් මරණාසන්න කාලයේහි චුති චිත්තෙන් සතුලස්සන චිත්තය හා උපදින හෘදේ වස්තු වස්තාරම්මන පුරේජාත නිස්රේ ප්‍රත්‍යේ වේ මරණාසන්න කාලයේහි උපදිනා වූ මනෝද්වාර වර්ජනේ කාම යවන 29 තදාරම්මන 11 අභිඤ්ඤා දෙසිතය ඊර්ෂ්‍යා මාත්සර්ය කුච්ච විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික සිව්සාලිස්ස කියලා. එතකොට සර් එතන මේ මගෙන් වැටහීමේ මොනවා හරි අඩුවක් දන්නේ කාමජවන 29 ආවහම සර් අර චෛතසික අඩු වෙන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් පොඩි මච්චරේ කුච්ච මොනවද අඩු වෙන චෛතසික? ඕක ගැඹුරු ස්ථානයක්. විභාගයට නම් ඔය වගේ ගැඹුරු ස්ථානේ තරම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕක ගැඹුරු ස්ථානයක්. මරණසන්න මොහොතේ ඒ කාර්ණී තීරණා දානිකයිට මරණසන්න මොහොතේදී මේ වස්තා රම්මන පුරේජාත නිස්සේ වෙන ස්වභාවය ඒක තේරුණාද අනික පාදින්ට තේරුණාද වස්තා රම්මන ස්වභාවය ඔය චිත්තචෛතසික ස්වභාවයට ගියේ නෑ මම මේ චුතිසිතට රූ චිත්තක්ෂණ 17කට කලින් හට ගන්නා හෘද වස්තු රූපය අරමුණු කරගෙන පිටනේ නැස අන්න හරි එතකොට මෙහෙමයි ඔකේ හේතුව මෙහෙමයි චුති චිත්තයෙන් පස්සේ කර්මජ රූප පවතින්න බැහැ ඒ සිරුරේ චුති චිත්තය එක්කලා සියලුම කර්මජ රූප මැරලා යනවා ඒ කියන්නේ ජීවිතේ ඉන්ද්‍රිය සිඳී යනවා කියන්නේ කර්මජ රූප පවතින්නේ නැහැ චුති චිත්තයට චිත්තක්ෂණ 17ක් ප්‍රථම
කර්මජ රූප ඉපදීම නවතිනවා හෘද වස්තුව කියන්නේ කර්මජ රූපයක් ඒතර හෘද වස්තු රූපයක් ඉපදුනේ ඔන්න චිත්තක්ෂණ 17කට එපිට දැන් මේ හෘද වස්තු රූපය ඒ බින්දි බින්දි යනවා චුති චිත්තේ වෙන කල්ම එතකොට චුති චිත්තේ වෙනකොට හෘද වස්තු බොහොම දුර්වල හෘද වස්තුවක් හැබැයි මේ සිත් උපදින්නේ හෘද වස්තුවම නිස්රේ කරගෙන මනෝද්වාරික චිත්ත වීති ඔක්කොම උපදින්නේ චිත් උපදින්නේ හෘද වස්තුවම නිස්රේ කරගෙන මනෝ ධාතු උපදින්නේ හෘද වස්තුව නිස්රේ කරගෙන අන්න ඒකින්ද නිස්රේ කරන වස්තුව හෘද වස්තුව වෙලා ඒ නිස්රේ කරන වස්තුවම අරමුණු වුණොත් ඒකට කියනවා වස්තා රම්මන ස්වභාවය කියලා දැන් මේ කාරණේ තේරුම්ද මේ කාර්යය ගැඹුරු ස්ථානයක් उपदीन අපි ඊළඟ අපේ පට්ටාන විභාග කරන අවස්ථාවේදී ඔය කාරණේ බලමු ඒ ඔය ගැඹුරු ස්ථානයක් මොනවද චෛතසික උපදින්නේ මොනවද සිත් උපදින්නේ කියන එක උක ගැඹුරු ස්ථානයක් මේ මහත්මයා එක බැලුවෙකට මම සන්තෝෂ වෙනවා ඒක බලන ඒක ඉස්සමච්චරිය ඒ ඒ ඒ චෛතසික ධර්ම නෝපිතන ස්වභාවය තමයි එතන කියන්නේ ඒ මග ළඟ සන්නේ මේ වෙලාවේ නැහැ මේකේ एक ओपटिके बेलावक के अनकतावक तमाई वही विस्तर करने का है बे यार वस्ता रामन विन स्वभावे दाखिन न सियलु दिनाम में वस्ता रामन के अन्य मुकाद देखेने का ठीक है सामान्य बेलावक का वस्तु आई दं चक्कु वस्तु निश्रेय करेगे न चक्कु विज्ञानी उपदिनो चक्कु वस्तु आरंभनु करेगे न तीनों देवलावे චක්කු විඥාන සූත්‍ර උපදිනකොට මොකක්ද අරමුණ? චක්කු විඥාන විපාක විඥාන රූපේ. දැන් මම අහන්නේ සාමාන්‍ය වෙලාවේ චක්කු විඥානේ උපදිනකොට චක්කු විඥානයට ගන්න අරමුණ මොකද්ද? වර්ණ රූපය. වර්ණ රූපය. උන්නකට කලින් හටගත්ත. චක්කු ප්‍රසාදේ නෙවෙයි. චක්කු ප්‍රසාදේ නෙවෙයි. අන්න ඒක තමයි පැහැදිලි කරන්න ඕන තිබුණේ. චක්කු ප්‍රසාදේ නිස්සේ වුණා විතරයි අරමුණ උනේ වර්ණ රූපය දැන් මේ මරණසන චිත්ත වීතියේදී නිස්සේ වෙන්නේ හෘද වස්තුව කියන්නේ හෘද වස්තුව තුලයි පවතින්නේ අරමුණ වෙන්නේ හෘද වස්තුව අන්න ඒකින්ද තමයි වස්තා රම්මන පුරේ ජාත කියලා කියන්නේ ඒක ඒ කාරණේ පිළිබඳව තේරුම් ගන්න එතකොට ඒ කාරණේ තේරෙයි මොකද මේ වස්තා රම්මන කියන්නේ එක ගැඹුරුම ස්ථානයක් මරණසන්න මොහොතේදී අර මහත්මයක් මේ ප්‍රශ්නයක් අහනද රේසෑන්ඩ් කියලා දිනවා ඒ මහත්මයගේ චෛතසික ප්‍රමාණය ගැන කියන්න මට මේ වෙලාවේ බෑ ඒක පොත බලන්න ඕන සර් චෛතසික එතන තියෙන්නේ සර් කාමජවන් 29 ඉපදිනවා මනෝද්වාර වර්ජනය තදාරම්මන 11 අභිඥා දෙසිත කියලා තියෙනවා හැබැයි සර් ඊර්ෂ්‍යා මාත්‍සර්ය කුක්කුච්ච විරති අප්‍රමාණ වර්ජිත කියන එතනදී පොඩි ඒක හරි ඔය චෛතසික ගන්න ඕක බලන්න ඒක බලන්න ඕනේ ඇයි මෙහෙම තියෙන්නේ කියලා අපිට කියන්න ඒකින්ද මට ඒ ප්‍රශ්නෙට මං වෙන වෙලාවක උත්තර දෙන්නම් දැන් මම මේ පොත ගත්තොත් ඒකට බොහෝ වෙලාව යනවා අපේ කාල වේලාව ඒ කාරණෙන් ගිලිනවා මේ මේ වගේ මේ වගේ විභාගයකට එහෙම ප්‍රශ්නයක් අහන්නේ නැහැ ඔක ගැඹුරු ස්ථානයක් වස්තා රම්මන පුරේ ජාත ස්වභාවයේ එන ධර්ම ස්වභාවය හොයා ගැනීම ගැඹුරුම කාරණයක් ඒකින්ද ඒක වෙනම බලමු අර වස්තා රම්මන පුරේ ජාත නිස්සය කියන ස්වභාවයේ ඒකේ ඒකේ தත්ති තේරුම් ගත්තොත් හොඳටම ඇති ඒ කාරණේ තේරුමද තවත් එක අවස්ථාවක් තියෙන වස්තේ මේ වස්තා රම්මන පුරේ ජාත වෙන ස්වභාවය යම් කිසි කෙනෙකුට පුළුවන් නම් විදර්ශනා කරන්න තමන්ගේ හෘද වස්තුවම කාරණේ තේරුමද හෘද වස්තුව විදර්ශනා කරන්න පුළුවන් නම් අනිත්‍ය ආදී වශයෙන්
විදර්ශනා කරනකොට අරමුණු වෙන්නේ හෘදේ වස්තුව නිස්ත්‍රේ වෙන්නේ හෘදේ වස්තුව එතකොට පෙර ඉපදුනා වූ ඒ හෘදේ වස්තුව නිස්ත්‍රේ කරගෙන ඒ හෘදේ වස්තුවම අරමුණු කරගෙන සුත් උපදිනවා ඒක තමයි තවත් දෙවෙනි අවස්ථාව ඔය වස්තා රම්මන පුරේ ජාත ස්වභාවය පෙන්නු කරන්නේ ඒ කාරණා දෙකම කියන්න පුළුවන් එතකොට ආරම්භන පුරේ ජාත කියන්නේ විදර්ශනා කරන අවස්ථාවේදී හදේ වස්තු රූපයෙන් උපදින සිත් දකින්න පුළුවන් කියන එකද සර් නෑ හද වස්තු රූපේම නිස්සය කරන හද වස්තු රූපේම අරමුණු කරගෙන ඒ හද වස්තු රූපේ තියෙන රූප කලාප බලනවා හද වස්තු රූපේ හද වස්තු රූපේ කියන්නේ වස්තු දශකය කාය දශකය ජීවිත දශකය එතකොට මෙන්න මේ වගේ කලාප රූප කලාප තියෙන හෘද වස්තුව මත පත්ති වෙලා හෘද වස්තුව කියන්නේ නිකන් එකක් නෙවෙයි ඒක රූප කලාප ස්වභාවයක් රූප කලාප දකිනවා මෙයා දකිනවා දැකලා ඒවේ අනිත්‍ය භාවය හරි දුක්ඛ භාවය හරි අනාත්ම භාවය වගේ ගැඹුරු විදර්ශනාවකට යන්න පුළුවන් වෙනුනේ ඒක බොහොම ඒක කාර්යය කරන්න හරිම අමාරුයි හෘද වස්තුව මත හෘද වස්තුවම නිස්සය කරගෙන විදර්ශනාවක් කරන ස්වභාවයක්. ඒක මේ මේ ඔයාලගේ දැන් මේ தත්ත්වයට අදාළ නැහැ. ඊට වඩා ගැඹුරු කාරණයක් දෙනවා. ඒතොර නිස්සය පත්‍ය ගැන යම් කිසි අවබෝධයක් ගත්තා නේද? මේවේ ප්‍රත්‍ය උත්පන්න මුළු එකේම ප්‍රත්‍ය උත්පන්න මතක තියාගත්තත් හොඳයි. හැලීසින් එක නිදේශ පාළියක ප්‍රත්‍ය උත්පන්න ලියන්න කිව්වොත් ඒක ලියන්න පුළුවන් වෙන්න ඕන. දැන් කිව්වොත් එහෙම නිස්සේ ප්‍රත්‍යේ නිදේශ වාරයෙන් යම් කිසි නිදේශ වාරයක් ලියලා ඒකේ ප්‍රත්‍ය උත්පන්න ලියන්න. එතකොට අර ටික කඩපාඩම් කරගෙන ඉඳලා ලියල වැඩක් නැහැ. දැන් චත්තාරු කන්දාරු පිනෝ අඤ්ඤමඤ්ඤන් නිස්සේ පච්චේන පච්චෝ කිව්වොත් ඒකේ මොකද්ද ප්‍රත්‍ය ධර්ම? ඒකේ මොකද්ද ප්‍රත්‍ය උත්පන්න ධර්ම? ඒ පෙලෙන්න ගන්න පුළුවන් වෙනවන ප්‍රත්‍ය ධර්මත් පෙලෙම ගන්න පුළුවන් නිපත්‍ය උත්පන්න ධර්ම මං කියන කාරණේ තේරුණාද ඒක මේ නිදේශ පාළිය තුල තියෙන ප්‍රත්‍ය උත්පන්න දෙකම ස්වාමීන් වහන්සේ අර කමාදාලා දේශනා කරන්නේ ඒක පෙරින්න පැහැදිලි සර් උපනිෂේ ප්‍රත්‍යයේදී කාට හරි විස්තර කරන්න පුළුවන් ද උපනිෂේ ප්‍රත්‍ය තව මිනිත්තු 20ක් විතර තමයි අපිට කතා කරන්න වෙන්නේ ඊළඟ සතියේ ස්වාමීන් වහන්සේ දේශනා කරයි අපිට ඊළඟ සතියේ ඉඳන් පන්ති තියන්නේ නැහැ ඔයාලා පාඩම් කරගන්න මේ කාලේ වෙනකොට මේව පාඩම් කරගන්න ඕන අනික උත්තර ලියන්න උත්තර ලියන්නේ නැතුව නම් ප්‍රශ්නට උත්තර දෙන්න අමාරුයි නිස්සේ ප්‍රත්‍යයේදී කාට හරි උදාහරණයක් දෙන්න පුළුවන්ද සමඥස එතන උපනිෂද ප්‍රත්‍ය නම් ඉන්නේ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් කුසලානම් ධම්මානම් උපනිෂේ පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් අකුසලානම් ධම්මානම් උපනිෂේ පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතානම් ධම්මානම්වලදී නේද කිව්වා පච්චිමානම් අකුසල ධම්මා කිව්වම කේසං චෙන්න ඕනේ සර් නිදේශ පාළිය ලියන්න කිව්වොත් නිදේශ පාළිය ලියන්න ඕන. හැබැයි ඔයාලට කිව්වොත් එහෙම උපනිෂේ ප්‍රත්‍ය විස්තර කරන්න කිව්වොත් උපනිෂේ ප්‍රත්‍ය කොහොමද විස්තර කරන්නේ? මම නිදේශ පාළිය අහන්නේ නැහැ. ඔයගොල්ලන්ට පාඩම් කරගන්න පුළුවන්. මම අහන්නේ උපනිෂේ ප්‍රත්‍ය යනු කුමක්දයි විස්තර කරන්න උදාහරණ සහිතව. සර් බලවත් උපකාරය අනන්ත උපනිෂය ආරම්මන උපනිෂය පකට උපනිෂයේ වශයෙන් කොටස් තුනක් තියෙනවා අනන්ත උපනිෂයේ කොටස් තුනක් තියෙනවා ඒකේ අර මුලම ප්‍රතිනිද්දේශේ මුලම තියෙන පකට උපනිෂයට තමයි එන්නේ පුරිමා පුරුමා කුසල ධම්මා පච්චිමානම් අකුසල ආනන්දම්මානම් කේ සංචි කියන වාක්‍යෙන්නේ ඔය පිළිවෙලට යන්නකෝ ආරම්මන උපනිෂය කියන්නේ මොකද්ද ආරම්භන උපනිෂය කියන්නේ අරමුණු ගැනීම වශයෙන් උපනිෂය වීම. එතකොට ඒකේ මට පැටලුණා වගේ. හරි. ඔය එතකොටම හරි කිව්වා නිස්සේ ප්‍රත්‍ය ප්‍රභේද තුනක් තියෙනවා. නිස්සේ ප්‍රත්‍ය කියන්නේ බලවත් උපකාරය. බලවත් දැන් අපි නිස්රේ කියලා එකක් කියලා ඊළඟට උපනිෂය කියලා තවසරයක් කියනෝනේ. එතකොට නිස්රේ ප්‍රත්‍ය කියන්නේ පිහිටීමට උපකාරය.
එතකොට මේ උපනිශ්‍රේ කියන්නේ ඒ ඒකේ පිහිටීමට බලවත් උපකාරය විශේෂ උපකාරය කියන ස්වභාවය තමයි. එතකොට නිස්සරේ පත්‍යයි උපනිශ්‍රේ පත්‍යයි අතර ඒ නම තිබුණට ඒකේ අදහස ඒකේ කරන කාර්යය මුලක් වෙනස්. එතකොට නිස්සරේ ස්වභාවයේ කියන එකට වඩා මෙතන උපනිශ්‍රේ ස්වභාවයේදී ඉතා බලවත් වශයෙන් නිස්සරේ වීම තමයි මේ උපනිශ්‍රේ කියන්නේ. ඒක කොටස් තුනකට තියෙනවා. ආරම්මන උපනිශ්‍රය, ප්‍රකට උපනිශ්‍රය, අනන්ත උපනිශ්‍රය කියලා. ඉතින් මේක කඩා ගන්න. එක පාට මේකට බහින්න එපා. ප්‍රභේද ටික කඩා ගන්න. උපනිශ්‍රේ ප්‍රත්‍ය ප්‍රභේද තුනක් තියෙනවා. ආරම්මන උපනිශ්‍රය, අනන්ත උපනිශ්‍රය, ප්‍රකට උපනිශ්‍රය. ආරම්මන උපනිශ්‍රය කියන්නේ හරියට ආරම්මනාධිපති ප්‍රත්‍යමයි. ඒකේ කිසිම වෙනසක් නැහැ. අපි ආරම්මනාධිපති කියලා අධිපති ප්‍රත්‍යයේදී කොටසක් කරානේ. අන්න ඒ ස්වභාවයමයි. ප්‍රත්‍ය ධර්මත් එකයි ප්‍රත්‍යෝත්පන්න ධර්මත් එකයි. දෙකේ වෙනසක් නැහැ. ඒක ආරම්මන උපනිශ්‍රය කියන්නේ ආරම්මනාධිපති ස්වභාවය. ගරුකට අරමුණු කිරීම වශයෙන් අපි කියලා අපි කිව්වේ. ගරුකට අරමුණු කිරීම වශයෙන් යම් ධර්මයක් ගරුකට අරමුණු කළා උපදින්නා වූ චිත්ත චෛතසික ස්වභාවය. ඒක ඇයිසරම් මං කියන්නේ නැහැ. ඒක ආරම්මනාධිපති වලින් බලා ගන්න. අනන්ත රූපනිස්සය කියන්නේ අනන්ත ප්‍රත්‍යමයි. අනන්ත ප්‍රත්‍ය කියන්නේ එක ධර්මයක් නිරුද්ධ වෙනකොට තව ධර්මයක් උපදින ස්වභාවය. එතකොට පකතූපනිස්සය කියන්නේ ඊට වඩා වෙනස්. පකතූපනිස්සයේදී තියෙන්නේ පෙර කරන ලද පකත කරන ලද හේතුයෙන් නැවත ධර්ම උපදීම. ඒකට තමයි මේ නිදේශපාලයේ බොහෝ තියෙන්නේ. දැන් පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානන් ධම්මානම් උපනිස්සේ ප්‍රත්‍යේන ප්‍රත්‍යෝ. එතකොට කියනකොට පුරු පුරු කුසලය පසුපසු වෙන කුසලයට උපනිස්සේ වෙන්න පුළුවන් ක්‍රම කීයකට උපනිස්සේ වෙන්න පුළුවන්ද? දැන් ඒ පාළිය ගත්තාම ඒ පාළියට ක්‍රම කීයකට උපනිස්සේ වෙන්න පුළුවන්ද? මම ඒ ගැඹුරු ස්ථානයකට ඔයගොල්ලෝ අරන් යනවා. පූරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානන් ධම්මානම් උපනිශ්‍රේ පත්‍යේන ප්‍රත්‍ය. මේ ප්‍රභේද කීයක් පාවිච්චි කරනවද? මොන ප්‍රභේදයද මෙතන පාවිච්චි වෙන්නේ? මෙතන කුසල ප්‍රභේද කුසල ධම්මේ මෙතන අහලා තියෙන්නේ පූරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානන් ධම්මානම්. ඒ කියන්නේ පෙර කුසල කීයකින් මෙතන ප්‍රභේද කීයක් ප්‍රභේද කීයක් පාවිච්චි වෙනවද මේ පළවෙනි නිදේශයට? අනන්ත රූපනිස්සේ පාවිච්චි වෙනවා. හරි. අනන්ත රූපනිස්සේ පාවිච්චි වෙන්නේ මොන අවස්ථාවේද? කුසල ධර්මයකට පස්සේ තව කුසල ධර්මයක් උපදින උදාහරණයක් මොන අවස්ථාවේද? චිත්ත වීතියක යවන උපදින අවස්ථාව. අන්න හරි. මේක හරියටම බහින්න. හරියටම අපි ඔයගොල්ලෝ දැන දැනුම් පාවිච්චි කරන්න. කුසල ධර්මයකට පස්සේ තවත් කුසල ධර්මයක් උපදින්නේ කුසල ජවන් උපදිනකොට. හරියටම හරි. අන්න ඒක හරියට පැහැදිලි කරන්න මේ අනන්තර ස්වභාවය. හරි. දැන් දෙවෙනි එක මේ අනන්ත රූපනිච්චිත උදාහරණේ කිව්ව ආරම්මන උපනිස්සේ. ආරම්මන ස්වභාවෙමුත් එක කුසලයක් ඉපදිලා අනික් කුසලයට උපකාර කරන්න පුළුවන්. පෙර කරන ලද කුසලයක් නැවත මෙනෙහි කිරීම. අර අනුරාධපුරයේ මේ දේශනා ස්වාමීන් වහන්සේගේ දේශනා පාළි පොත් තියෙනවද ඔයගොල්ලන්ට? මට්ටාන දේශනා ටිකක් තියෙනවා සර්. ඔක්කොම ටික නෑ. පිළිවෙලට නෑ, තියෙනවා ටිකක්. කීයකට බෙදෙනවද කියලා? දැන් පූර්ව කුසලයේ පසුපසු කුසලයට උපකාර කරන්න එක ක්‍රමයක් කිව්වා. එකක් කිව්වා අනන්ත රූපනිස්සය කියලා. තව එකක් තියෙනවා ආරම්මන උපනිස්සය වෙන්න බැයිද? පක්කතු උපනිස්සය වෙන්න බැයිද? මේ විදිහට බෙදලා වෙන් කරන්න පුළුවන් අවස්ථාව දකින්න. මෙතෙන්දී එච්චර විස්තර කළානේ. මේ ආරම්මන උපනිස්සයෙන් විතරයි, ඒ පක්කතු උපනිස්සයෙන් ඒ දෙකෙන් විතරක්ස අකුසල ධර්මයක් එතෙන්ට එනකොට පුළුවන් වෙන්නේ.
ඊළඟට මේකේ තියෙනවා කුසල කේසංචී කියලා. ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක පූර්මා පුල්මා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මාන කේසංචී. එතකොට එතන කියන්නේ යම් කිසි අවස්ථාවක ඒක එන්නේ අකතුපනිස්සේ කුසලයකින් අකුසලයක් පකතුප නිස්සය ස්වභාවය. මේ මිලිවැල මහත්තයාගේ පොතේ මේ ටික විස්තර කරනකොට විස්තර කරනවා යම් කිසි අවස්ථාවක කිව්වොත් එම මේකේ සම්පූර්ණ නිද්දේශපාලී ප්‍රත්‍යප්‍රත්‍යෝත්පන්න මතක තියාගන්නත් ඕන වෙනවා. ඒ කියන්නේ මොනවද පකතු මේ උපනිෂේ ප්‍රත්‍ය ප්‍රභේද තුනයි ආරම්භන උපනිෂේ අනන්තර උපනිෂේ සහ පකතු උපනිෂේ. හරිනේ. එතකොට මේ ප්‍රශ්නෙට බහිනකොට උපනිෂේ ප්‍රත්‍ය විස්තර කරන්න ගියොත් ඔය තුන කියන්න ඕන. එතකොට ආරම්භන උපනිෂේ ප්‍රත්‍ය ප්‍රත්‍යোৎপন্ন ධර්මයෝ ආරම්මනාදිපති ප්‍රත්‍යෙමෙනි. ඔන්න කෙලින් මෙතන විස්තර කරා. අනන්තර උපනිෂේ ප්‍රත්‍ය ප්‍රත්‍යোৎপন্ন ධර්මයෝ අනන්තර ප්‍රත්‍යෙමෙනි. අයිසලක් විස්තර කරන්නෙම නැහැ. පකතූපනිස්සේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝද්වන් එකුන්නනු චිත්තේ චෛතසික දෙපනස රූප අටවිස්ස සහ ඇතම් ප්‍රඥප්තීන්. ඒ ටික ඔක්කොම ප්‍රත්‍ය ධර්ම වෙනවා. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ එකුන්නනු චිත්තේ සහ චෛතසික දෙපනස. එතකොට මේ මුළු එකම එකට අරගෙන එක කාරණයක් විදිහට ගත්තොත් උගලන්ට පෙන්වන්න පුළුවන් මෙන්න මේක හේතුව. අර කුසලෙන් අකුසලයක් හැදෙන විට අකුසලෙන් කුසලයක් හැදෙන හැටි අකට උපනිස්සෙන් වෙනුම් කරන්නේ. සමා වෙනස ඒකේ අර අන්තිම තුන නම් මේ කෙලින්ම පකට උපනිස්සයට එන්නේ නේද සර්? අනිත් අන්තිම තුන පකට උපනිස්සයටමයි එන්නේ. මේ මීරිවැල මහත්තයාගේ පොත කරුණාත් මීරිගොල්ල මහත්තයාගේ පොතේ තියෙන ධර්ම ටික ඉගෙන ගත්තත් හොඳටම ඇති. හැබැයි මේ ටික හරියට අවබෝධයෙන් මේ ටික ඉගෙන ගන්න යම් කිසි කාරණයක්කට හරියට උත්තරේ ලියන්න ගොඩාක් ලියන්නේ නැතුව මේ ප්‍රශ්නෙට උත්තරේ ලිව්වා නම් දකුණු ගන්න පුළුවන්. ආසේවන ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය ගැන යම් කිසි අදහසක් තියෙනවද? සර් එතන මේ නිස්සේ ප්‍රත්‍ය උපනිස්සේ ප්‍රත්‍ය ගැන පොඩි ප්‍රශ්නයක් එතන ආවා. දෙවෙනි එකේදී පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමාන පච්චිමානං අකුසලානං ධම්මානං කියන එකේ කේසංචී කියන தත්ත්වය නිසාද සර් ඒක ප්‍රකටවම උනේ? පකටූප නිස්සේ වෙන්නේ දැන් මෙහෙමයි. දැන් කේසංචී සමහර අවස්ථාවල කේසංචී කියන්නේ ඒ අවස්ථාවේදී ඒ කුසල ධර්මයේ අකුසල ධර්මයකට හේතු වෙනවා කියන කාරණේ කියන්නේ. ඒක පකතූපනිස්සයට තමයි මේ දාලා තියෙන්නේ. පකතූපනිස්සයට දාලා තියෙන හේතුව ඒ අවස්ථාව. ඒ දැන් పూర్වේ කරන ලද කුසල ධර්මයක් නැවත අපි මෙනෙහි කරනවා, ආස්වාදනය කරනවා. අපි ඒකට උදාහරණයක් කරන්න කිව්වොත් දානයක් දීලා දානයක් සාංගික මහා දානයක් දීලා නැවත මතක් කරනවා ඒ දානේ. මතක් කරන ගමන් හිතනවා අපි මේ කාලෙම මේ මෙච්චර දානයක් සිදු වුණේ නෑ, අපි දානේ තමයි උතුම්ම දානේ කියලා මානයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් දික්තියක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් අනික් අය පහත් කළ තමන් උසස් කොට සැලකන්න හිතක් ඇති කරගන්නවා. ඒවා ඔක්කොම අකුසල හේතුනේ. මොකෙන් හේතු වෙනද? పూర్වේ කරන ලද කුසල කර්ම හේතු කොටගෙන. ඒක ආස්වාදනය කිරීම සහ අභිනන්දනය කිරීම සංඛ්‍යාතව අකුසල් උපදින ආකාරය පෙන්වුම් කරන්න පුළුවන්. කරන ලද කුසලය අකුසලයට හේතුන ආකාරය. අන්න ඒ විදිහට උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන්. කුසල එහෙනම් අකුසලයේ කොහොමද කුසලයක් වෙන්න හේතුනේ? දැන් ඒකත් අහන්න පුළුවන් නේ. යම් කිසි මනුස්සයෙක් අනිත් දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම. ඔව් ඒක හොඳයි. ඒක හරි. ඒක බොහොම හොඳයි. එහෙම නැත්නම් බොහෝ අකුසල් කරපු මිනිස්සෙක් බයිස යනකොට එයාට දැන් කල්පනා වෙනවා මම බොහෝම අකුසල් කළා තියෙනවා, මං අපායෙන් බේරෙන්න ඕනේ. අපායෙන් බේරෙන්න කියලා එයා සිල් සමාදන් වෙනවා, දන් දෙනවා, පුළුවන් තරම් කුසල්ම කරනවා. හේතුව මොකද්ද? අරමුණු කරන්නේ එයා කරපු අකුසල්මයි.
අකුසල් හේතු කොටගෙන පකට పూర్වේ කරන ලද අකුසල හේතු කරන දැන් පින් කරන එක උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන් සමා වෙනස එතන එන්නේ පුලිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසල ආනන්දම්මානම් ඒ සංචි සමෙන් පොනිස්සේ පත්තේ ටිකක් පැහැදිලි මදි හුඟක් එක සිතර මිලක්ක තිස්ස වැද්ද නිවන් ඇයි නැද්ද ඇයි නැද්ද ඇහෙනවා සර් ඇහෙනවා හොඳට පැහැදිලි අන්න ඒ විදිහට කල්පනා කරන්න මොකද මම ඒ ඔය විදිහට කිව්වේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන් ප්‍රායෝගික උදාහරණ ප්‍රශ්නයක් කියනවද කාට හරි එහෙම නැත්නම් අපිට මිනිත්තු 10 කින් විතර නතර කරන්න පුළුවන් සර් ඔව් කියන්න මේ විභංගයෙන් ප්‍රශ්නයක් අහන්නද සර් විභංගයෙන් හරි पच्याकार विभंग ए प्रत्यय चतुष्के चतुष्क अत्र विस्तर करति වෙන තැනකට අරන් ගියා ෆෝන් එක අර සද්දෙ තිබුණ නිසා දැන් එනකොට ඒක වෙනස් වෙලා මයික්‍රෝෆෝන් අර හරි දැන් ඇහෙනවා නේද ඔව් දැන් ඇහෙනවා අනේ දැන් කියන්න පුළුවන් අරනේ පත්‍යාකාර විභංගේ ප්‍රත්‍ය චතුස්කේ විස්තර කරද්දී ඒ ණය ක්‍රම හතර එතන පොඩ්ඩක් මේ අර අවස්ථා ටික දක්වන්න පුළුවන්ද සර් අර රූපී සබ්බ සංග්‍රහව සර්ව සංග්‍රහයක වාරය ඊළඟට අර රූපී අවස්ථාව අරූපී අවස්ථාව පංචෝකාර අවස්ථාවයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළන්ද සර් හරි මොකද මාත්මිය හැව ප්‍රශ්නේ සර් ඒකේ අර ප්‍රත්‍ය චතුස්කේ විස්තර කරද්දී දෙවැනි අවස්ථාවේදී අරූපී භවයට හරියන ආකාරයට ලියලා දක්වලා තියෙනවා කියලා තියෙන්නේ එතන පොඩ්ඩක් වැටෙන්නේ නැහැ ඇයි එහෙම දක්වලා තියෙන්නේ කියන එක ප්‍රත්‍ය චතුස්කේ දෙවැනි අවස්ථාව අවිචාපච්චය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාමං කියලා මේ දෙවෙනි අවස්ථාවේදී පළවෙනි එකේදී තියෙන අවිජ්ජාපත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වේ විඥාන ප්‍රත්‍යයෙන් නාම වේ නාම ප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනේ ෂෂ්ඨායන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ එතකොට මේ මේකට අපි සර්ව සංග්‍රාහික වාරය කියලා අපි කියනවා එතකොට සර්ව සංග්‍රාහික වාරය එතකොට सर्व संग्राहक वारे आकार सर्व संग्राहक वारे मेमी पलवी सर्व संग्राहक वारे इत पास अरे प्रश्न देवनी අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වේ විඥාන ප්‍රත්‍යයෙන් නාම වේ නාම ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ එතකොට මේක නාම ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ කියලා කියන්නේ මෙතන එතකොට නාම රූප ස්වභාවයක් නැහැ නාම ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වේ එතකොට නාම රූප ස්වභාවයක් මෙතෙන්ට ගෙනල්ලම නැහැ ඒකෙන්ද තමයි පළවෙනි පළවෙනි ස්වභාවයට කියනවා සර්ව සංග්‍රාහක වාරය මේක ක්‍රම තුනකින් විභාග කරලා තියෙනවා අට කතාවේ පළවෙනි එක සර්ව සංග්‍රාහක වාරය දෙවෙනි එක ප්‍රත්‍ය විශේෂාර්ථයෙන් මේක ඇත්තටම අරූප භව වලටම හරියනවා විදියට පෙන්වුම් කරන්න පුළුවන් මෙතන හැබැයි අරූප භව විතරක් නෙවෙයි මේ ප්‍රවෘත්තියේ නාමස්කන්ධය වලට සිද්ධ වෙන ස්වභාවයක් මේකයි ඒක ගැඹුරු ස්ථානයක් ඉකෙන මේ භවයෙන් භවයට යනවා කියන එක විතරකුත් නෙවෙයි ප්‍රවෘත්තියේදී එක ධර්මයක් ඉපදිලා තව ධර්මයක් ඉපදෙනකොට මෙන්න මේ ස්වභාවය ඇති වෙනවායි කියන එක තමයි. ඒකට කියනවා ප්‍රත්‍ය විශේෂාර්ථයෙන්. එතකොට තුන්වෙනි එක මේකට කියනවා ගබ්බසෙයියක නැත්නම් හතරවෙනි එක උපපාතික ස්වභාවය. මේ මේක විදිහට විස්තර කරනවා. එතකොට අරූප භවයටත් මෙන්න මේ දෙවෙනි එක අරූප භවයටම යෝග්‍ය වන පරිදි තමයි දේශනා කරලා තියෙන්නේ. තුන්වෙනි එක රූප භවය
रूप भावे संख्यात धर्म नाम रूप नाम रूप प्रत्यय षष्ठायतन वे षष्ठायतन प्रत्यय स्पर्श वे मे षष्ठायतन के मन आयतने हयविनी आयतने षडायतने वे मेक अरु मेक रूप भवेट हरियनवा उपपातिक रूप भवेट हरियनवा अंतिमेक संपूर्ण आयतन इतोड़ मेक विस्तर पलविनी सर्व संग्रहायिक वारे मेक प्रत्य विशेष अर्थ मेक गर्थ मेक उपपातिक अर्थ एक पुलवा पलविनी सर्व संग्रहायिक अर्थ देवनी प्रत्य विशेषार्थे मेक प्रत्य विशेषार्थे मेक असंपूर्ण आयतन संपूर्ण आयतने असंपूर्ण आयतन मेक संपूर्ण आयतन एक समावेश विभंग तीन पीटे तीन मैडम विस्तर दुनिया विन तनक विस्तर तन विस्तर तवसरिया विस्तर पलविनी सर्व संग्रहायक वारे पलविनी सर्व संग्रहायक दिव्य महानिदान सूत्रे परिच्छ संपादे देशनाकरा बुधामुद्रो मेन मे आकार महानिदान सूत्रे महानिदान सूत्रे आकार मतगति आगे पलविनी सर्व संग्रहायक वारे मे दिव्य महानिदान सूत्रे आकार रूप भव इद्दीपादे स्वभाव इद्दीपाद विभाग प्रकरणानुसार विस्तर इद्दीपाद चंद समाधि प्रदान दान प्रश्न 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 इद्दीपादे स्वभाव इद्दीपादी विभंग प्रकरणे इद्दीपाद विभंगे इद्दीपादे हतराध्येषणा कला तीनवा मुकद्द छंद इद्दीपादे वीरिय छंद चित्त वीरिय विमांसा केन इद्दीपादे ए इद्दीपादे इद्दीपादे एक इद्दीपादे कोहमद एन्ने छंद समाधि पदान संकार समन्नागतं इद्दीपादं भावेति ओय ओय कारणा टिक एक टिक लियन्न प्रश्न गुरु स्वभाव मुखदस्थान स्वभाव हालदीन स्वभाव छंद प्रदान संकार समन्नागता छंद कुशल छंद छंदे दडि कुशल छंद कुशले दडि छंद निशा छंद इद्दीपाद छंद समाधि पदान समाधि पदान पदान के पदन्वीर्य पदन्वीर्य चित्त एकाग्रता इतना तीन कुशल अकुशले नसीम हतर ए पदन्वीर्य इतन तीन वोट मिथन अहन्य इद्दीपाद्यान स्वभाव इक धर्म्या इद्दीपाद्या बड़न को अनेक इद्दीपाद्यान इद्दीपाद स्वभाव ने प्रश्न इलांग चित्त समाधि प्रदान संकार समन्नागतं समाधि प्रदान संकार समन्नागतं
ඊළඟට විවංශා ප්‍රදාන සංකාර සමාදානි ඉද්ධිපාදයෙන් කරන්නේ මොකද්ද ඔසවා තබනවා මේ මාර්ග චිත්තේදී සිත ඔසවා තබනවා මාර්ග චිත්තේ සඳහා එතකොට ඒක තමයි ඉද්ධිපාදය කියන්නේ ඒ ඉද්ධිය වඩන්නා වූ පුජ්‍යලයාගේ ඒ කියන්නේ සතර නාම ධර්මයන් මේ සතර මාර්ගයන්ට පිවිසෙන පුජ්‍යලයන්ගේ තුල වැඩෙන්නා වූ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරේ තමයි ඉද්ධිපාදේ වෙන්නේ ඉද්ධිය කියන්නේ මාර්ග කුසලය අර ඒ නාම ධර්ම හතරේ පවතිනා වූ ඒ ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං වූ ඒ ධර්ම ස්වභාවය තමයි ඉද්ධිපාදේ කියලා කියන්නේ පැහැදිලිස මොනක්ද එමනම් මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට මේක පාටම ප්‍රශ්නෙට බහින්න හොඳ නෑ ඒ අහලා තියෙන ශාස්ත්‍රයේ යම් කිසි කරුණු ටිකක් ලියලා තමයි ඒ කරුණු ටිකෙන් වත් තමයි ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ ඒ කියන්නේ ප්‍රශ්නෙට පිට යන්න ඕනේ නෑ ප්‍රශ්නෙට උත්තර ලියවෙන්න ඕනේ ප්‍රශ්නෙට උත්තර ලියවෙන්න ඕනේ අර අවශ්‍ය කියන කාරණා ටික එතෙන්ට වැටෙන්න ඕනේ ඉද්ධිපාද සම්බන්ධව එන ධර්ම ස්වභාවය ලියලා ඒක ගොඩාල් ලියනක නෙවෙයි ඊට පස්සේ තමයි මෙතන ප්‍රශ්නෙට උත්තරේ ලියනවා එහෙනම් අපි නවත්තමු නේද පැය දෙකක් ගියානේ ඊළඟ සතියේ ස්වාමින් වහන්සේ අත්තිපත්‍ය කරයි හැබැයි මේ දේශනා දෙතර ඇහුව තමන් විසින්ම පොත පරිහරණය කරන්න ඕන පරිහරණය කරලා ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන උත්තර ලියනකොට තමයි උත්තරේ හරියට ලියාගන්න පුළුවන් වෙන්නේ මම එනම් සියලු දෙනාටම ඉතාම හොඳින් විභාගයට ඒ උත්තර සපයන්න පුළුවන් වෙන්නේ කියලා විභාගය සමර්ථ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරාට හරියන්නේ නැහැ ප්‍රාර්ථනාව පමණක් තිබිලා උත්තරේ ලැබෙන්නේ නැහැ වැඩ කරන්න ඕන ඉතින් ටික ඇති වැඩ කරන්න ඉන්න උත්තර ලියන්න උත්තර ලියලා නැවත තමා විසින්ම විමසන්න උත්තරේ හරිද කියලා එතකොට තේරෙයි ප්‍රශ්නෙට උත්තර ලියන හැටි අනික එක අනවශ්‍ය ගොඩාක් ලියන්න හොඳ නෑ අදාළ විතර ලියන්න ඕන 15 පිට ලියන්න ඕන කොටස ඉතාලම කොටසක් විතරයි ලියන්න පුළුවන් ඉතින් අදාළ කොටස ලියන්න ඕන දැන් නිර්දේශපාලිය අහල නැත්නම් නිර්දේශපාලිය ඔක්කොම ලියන්න ඕනේ නෑ සමහරට නිර්දේශපාලිය ලියන්න වෙන්න පුළුවන් පට්ටේ බටා නිර්දේශපාලිය ප්‍රශ්නයකට උත්තරේට අදාළ වෙන ආකාරයට නිර්දේශපාලිය ලියලා ඒකෙන් උත්තරේ පටන් ගන්න එහෙනම් අපි දැන් නතර කරමු නේද? අපි එහෙනම් දෙවියන්ට පින් දීලා නතර කරමු. ඒකට මම ඉදිරිපත් වෙන්න දුස්ස කවුවත් ඉදිරිපත් වෙන්න. ඔබතුම ඉදිරිපත් වෙන්න. අද දිනේ විද්‍යාරත්න මහත්මයා තමන්ගේ කාලය වැය කරලා අප වෙනුවෙන් තාමත් කරුණාවෙන් පැය දෙකකට ආසන්න කාලයක් තාමත් හරබර ධර්ම අරුණු දිනහෙර දක්වලා ඒක අපිට හිතන්න තමාරුයි ලැබෙන ධර්මඥානය අපිට හිතන්න ඉඩ සලස්සලා ඔබතුමා කරන මේ දේශනා ඇත්තෙම අපේ ධර්මඥානෙ ඉතාමත් දියුණු තත්ත්වයටපත් වෙනවා මම හිතනවා විභාගය කරන අයටත් ඒ වගේම මේ අවස්ථාවේ ඔබතුමාගෙන් ඉතා විශාල ප්‍රයෝජනයක් ලැබෙනවායි කියලා ඉතින් ඇත්තෙම අපිට ඔබතුමාට පින් අනුමෝදන් කරලා මේක මේ ඒ කියන්නේ ඒක හිතන්නත් බෑ අපිට ඒ ඔබතුමාට ගෙවන්න බැරි තරම් අපි යම්කිසි ධර්මඥානයක් ලබනවා ඉතින් ඒ ගැන අපි තාමත් කෘතඥ වෙනවා ඒ වෙනුවෙන් අපි නිතරම ඔබතුමාට පින් අනුමෝදන් කරනවා ඒ වගේම අද දිනේ මේ වැඩසටහන් නිමා කරන්න දෙවියන්ට පින් දීලා මියගේ ඥාතින්ට පින් දීලා මේ වැඩසටහන නිමා කිරීම සඳහා අපි එකතු වෙමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති යගිනාතින් පින්දිමු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොඤ්ඤායෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අපේ කයින් සිනියම් කිසි වරදක් සිදුනා නම් ඒකට කමා වැඩිමු කායේන වාචා චිත්තේන සමාදේන මයාකතං අච්ඡයං කම මේ බන්ති ඌරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන සමාදේන මයාකතං අච්ඡයං කම මේ ධම්ම සම්දිත්තික කාලික කායේන වාචා චිත්තේන සමාදේන මයාකතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඒ වගේම ප්‍රාර්ථනා ග්‍රහතාව කියමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ ඇත්තෙම කියන්න කියවෙන්න වචන නැහැ ඉතින් විද්‍යාරත්න මහත්මයා ඔබ අප වෙනුවෙන් කරන සේවය අපි නිතරම ඉතාමත්ම ආගේ කොට සලකනවා ඒ වගේම විද්‍යාරත්න මහත්මයාටත් පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ධර්ම ඥාන ලබා දුන් ගුරු භවතුන්ටත් පဋාණ ධර්ම සභාවේ ස්වාමින් වහන්සේලාටත් මේ පින් එක සේම අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් වී ඒ බෙලෙන් භවගාමී ජීවිත සුගත මුදිත වේවා ඉතාමත් ඉක්මනින් නිවන සම්පත්‍ය අවබෝධ කිරීමට හේතු වාසනා වේවා ඒ වගේම මේ වැඩසටහන් සම්පාදනය කිරීමේදී මුල සිට අපට උපකාර කර රුණු මහත්මයා ජයන්ත රත්නායක මහත්මයා ශ්‍රීමති මහත්මිය ලක්ෂ්මී මහත්මිය ඇතුළු සියලු මහත්මාත්මීන්ටත් මේ පින් එකසේ අනුමෝදන් වේවා ඒ මගින් භවගාමී ජීවිත සුඛිත මුදිත වීමටත් නිවන් සම්පත්‍ය අවබෝධ කිරීමටත් හේතු වාසනා වේවා පဋාණ ධර්ම සභාවේ නායක අතිපූජ්‍ය නායක ස්වාමින් වහන්සේටත් අනිකුත් ස්වාමින් වහන්සේලාහා දායක සභාවේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා යම් කිසි වරදක් සිදුනා නම් සමා වෙන්න මොකද ටිකක් මහන්සි ගැතියක් තියෙන හින්දා ඔබතුමාට ඉතාමත් පින් තෙරුවන් සරණයි රූපකාණ්ඩේ පිළිබඳව සාකච්ඡාව ඉදිරි කොටස කරගෙන යනවා ඊට පස්සේ බ්‍රහස්පතින්දා 5:30ට බ්‍රහස්පතින්දා 5:30ට අපි පဋාණ සාකච්ඡා කරපු වෙලාවේ ඒකට ඒක කරන්නේ නැහැ ඒ වෙනුවට ඒ වෙලාවට නික්කේපකාණ්ඩේ ධම්මසංගණී නික්කේපකාණ්ඩයයි අට්ඨකථා කාණ්ඩයයි පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා මංගල එදිරිසිංහ මහත්තයා තමයි සාකච්ඡාව කරන්නේ මොකද මේ පන්තියට අවශ්‍ය කොටස කිරලා නැති නිසා දැන් එතකොට විභංගය කරපු වෙලාවේ අපි කරන්නේ රූපකාණ්ඩය ඊට පස්සේ අනික් බ්‍රහස්පතින්දා 5:30ට ඒක සම්බන්ධ වෙන්නේ නික්කේපකාණ්ඩය ධම්මසංගණී නික්කේපකාණ්ඩයයි අර්ථකථා කාණ්ඩයයි විස්තර කරනවා ප්‍රශ්නක් සම්බන්ධ නැහැ නේද තාම
සර් මේ අනිත් පන්තිය දැහින්නේ සර් දැන් බ්‍රහස්පතින්දා සර්ගේ ක්ලාස් එක ඉවරයිද? පන්තිදා අපි පට්ටානේ අර නිද්ද විභාග පඤ්ඤාවාරි කරන්නේ ඒක අපි නවත්තලා ඒ වෙලාව දෙන්නේ විෂේප කාණ්ඩය කරන්නේ. විෂේප කාණ්ඩය කරනවා මංගල ඉදිරිසිංහ මහත්තයා ඒ වෙලාවට. ඒක ධම්මසංගණී කරන අයට පොඩ්ඩක් දන්වන්න. සම්බන්ධව නික්කේප කාණ්ඩය බදාදා කරන්නේ ධම්ම සංගණී රූප කාණ්ඩය ඉති කොටස එතකොට නික්කේප සරණයි තෙරුවන් සරණයි සියලු දෙනාටම අනිත් පන්ති එකයි ඇහෙන්නේ අද හවස තුනට පටන් ගන්න පන්තික පටන් අරන් එහා පැත්තේ එක වෙහෙන්නේ. අපි තෝරන්නේ. ඇස්සෙ තෙරුවන් සරණයි අපි තියන්න එහෙනම්.